हेलो। अरे கேட்லாக் ਨੇ கோமாத்த மாமா கிளாஸ் එක ரெக்கார்ட் කරනවා හරිද? ඔයාලට මිස් වෙච්ච තැන මොනවා හරි දිනවනම් රෙකෝඩින් එක බලලා ඒක සෙටල් කරගන්නත් පුළුවන්. හරි. හරි. ඊළඟට අපි ලියා ගන්න අනුමාත්‍රිකාව කාලයේ අන්තිම අනුමාත්‍රිකාව කාලයේ සම්බන්ධ අන්තිම අනුමාත්‍රිකාව ගත වූ කාලයේ සෙවීම ගත වූ කාලයේ සෙවීම ගත වූ කාලයේ සෙවීම ගත වූ කාලයේ සෙවීම හරි දිහෙන් ऐना अरे अभी दनु क्लास के पटांग गाते हर ये दिन तमाई में पाठ पटांग गाते हर लिया का नानु मात्र गाव गत काले से पटांग गाते ओ दिन तमाई पाठ में पटांग गाते लिया का नानु मात्र गाव गत काले से भीम गत काले से भीम अरे दें मेकट මේකට අදාළව තමයි මම ඔයාලට ක්‍රියාකාරකමක් කරන්නයි කියලා කිව්වේ. දැන් කරේ නැත්තම් ඉතින් මොකද කරන්නේ? ඔයාලට දෙන්නේ ඒක කරන්න ඕනේ නේද? හරිද? ඒ නිසා කරුණාකරලා කරන්න. දැන් ඒකෙදි පැරණ ගිච්ච ගැටලු මොන හරි තියෙනවද? ඔයි ගැඩි ඇහෙන්නේ සර්. මොනවද ඔයාලට මේ පැනන ගිච්ච ගැටලු එක කරද්ද වල කොහමද ඇඩි කැඩි ඇහෙන්නේ පමිදු වාට මාව ඇහනවද ඔව් ඔ ඔයා රවුටර් එක ඔෆ් කරලා ඔන් කරාද මයික් එකද සර් මයික් එක නෙමෙයි කොල්ලෝ රවුටර් එක රවුටර් එක ඔයාගේ ඉන්ටර්නෙට් රවුටර් එක පොඩ්ඩක් නෑ මම ඉස්සලා කිව්වේ ඒකනේ. ආ සර් පොඩ්ඩයි. ආ ඒක ඔෆ් කරලා ඔන් කරලා බලන්න. එතකොට හරියයි. මොනවද ඔයාලා පන්තිර ජොයින් වෙන කලින් ඔයාලගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක කොයි වගේද? අද වැඩ කරගෙන යන්න පුළුවන්ද කියන එක බලන්න කරුණා කරලා. හරිද? ඒක බැරි නම් ඒකර මේ පිළියමක් යොදාගෙන පන්තිර ජොයින් වෙන්න නැත්තම් මෙතනට ආවට පස්සේ ඕකම කරන්න බෑනේ. හරි? එතකොට කියන්නකො කොහොමද ගත වූ කාලය හෙව්වේ ඔයාලා ඒකේ ක්‍රියාකාරකම මම ඔයාලට කිව්ව මුලින්ම පටන් ගද්දී වෙලාව සටහන් කරගන්න ඊළඟට අවසන් වුණාම වෙලාව සටහන් කරගන්නයි කියලා සහ ඊළඟට පටන් ගනිද්දී ස්ටොප් වොච් එක ඔන් කරගෙන ඒ ඉවර වෙන්න ගියපු වෙලාව ස්ටොප් වොච් එකෙන් මනගන්නයි කියලා කිව්වා මොනවද ඒකෙදි දැකපු දේවල් අපි පොඩ්ඩක් කතා කරමු මේ සම්බන්ධයෙන් කරපු කට්ටියට තමයි ඉතින් කියන්න වෙන්නේ නේද? නොකරපු අය මොකද කරන්නේ? කරපු අය කතා කරන්නේ. අපර වලට තැහින් තව ඒක තිබුණා. මොනවාද? තප්පර වලට එහයින් මේ ඉලක්කම් වගේ වේගය යනවා පෙනුණා. ඔව් ඒක මිලි තප්පර ඒක ඔයාලට එච්චර අවශ්‍ය නැහැ. කොහමද ඔයාලගේ ස්ටොප් වොච් එකෙන් ආපු කාලයයි ඔයාලා පටන් ගත්ත වෙලාව සහ අවසාන වෙලාව අතර වෙනසයි ඒ ඒ ඒ කාලයන් දෙක අතර මේ වෙනස්කමක් තිබ්බද නෑ සර් නෑනේ ඒ කියන්නේ මොකක්ද අපි ගත වූ කාලේ එහෙමනම් හොයන්නේ කොහමද ගත වූ කාලේ හොයන්නේ අනිවාර්යයෙන්ම අවසන් කරපු කාලයෙන් පටන් ගත්ත කාලේ අඩු කරමු අවසාන කරපු කාලයෙන් පටන් ගත්ත කාලේ අඩු කරපුවාම ඔයාලට ගත වූ කාලේ හොයා ගන්න පුළුවන් හරි සරලයි ලියාගමු පළවෙනි ගාන ලියාගන්න පෙරවරු 10යි 30ට ආරම්භ වූ උත්සවය පෙරවරු 10යි 30ට ආරම්භ වූ උත්සවය පෙරවරු 10යි 30ට ආරම්භ වූ උත්සවය පෙරවරු 10යි 30ට ආරම්භ වූ උත්සවය
අවසන් වූයේ. Excuse me sir, මම දැන් තමයි sir join වුනේ. හරි ලියා ගන්න පළවෙනි ගාන පමිදු පත් ලියා. පෙරවරු 10:30ට ආරම්භ වූ උත්සවය. පෙරවරු 10:30ට ආරම්භ වූ උත්සවය. අවසාන වූයේ. අවසාන වූයේ. පස්වරු 2:45ටය. පස්වරු 2:45ටය. පෙරවරු 10:30ට ආරම්භ වූ උත්සවය අවසන් වූයේ පස්වරු 2:45ටය. උත්සවය පැවති කාලය සොයන්න. උත්සවය පැවති කාලය සොයන්න. අවසන් වූයේ පස්වරු 2:45ටය. පස්වර 2:45ටය. උත්සවය පැවති කාලය සොයන්න. උත්සවය පැවති කාලය සොයන්න. උත්සවය පැවති කාලය සොයන්න. හරි සර්. තාමනේ සර්. මම මුකුත් කියන්නේ නැහැ. ඔයන්න බලන්න. පැවති කාලය වෙන බලන්න. මිස ඔව් සර් ෆෝන් කෝල් එක කට් වුණා. මේ ආපහු සරයක් කියන්න බැයිද? පෙරවරු 10:30ට ආරම්භ වූ උත්සවය. පෙරවරු 10:30ට ආරම්භ වූ උත්සවය අවසාන වූයේ. අවසාන වූයේ පස්වරු 2:45ටය. පස්වරු 2:45ටය. පස්වරු 2:45ටය. උත්සවය පැවති කාලය සොයන්න. බන් මම මුකුත් කියන්නේ. ඉවරයි සර්. බලන්න. පැය 4:15 සර්. පැය 4:15 කියලා කියනවා එක්කෙනෙක්. බලමු. අනිත් අය මොකද කියන්නේ? හරි සර්. හරිද? පැය 4:15 දෙන්නේ නෑ සර්. නෑ. ඔව් සර්. ඔව්. හරි සර්. අපි බලමු කොහොම දෙන්නේ කියලා. වාඩි ස්ක්‍රීන් එකේ පේනව නේද? ඔව් සර්. කට්ටි මාදලි වලද අපි? ඔයාලා කතා කරද්දී විතරක් මයික් එක ඕන් කරගන්න. දැන් කතා කරලා ඉවර නම් මයික් එක ඕෆ් කරගන්න. ඕන වෙලා කතා කරන්න ඒක ගැටලුවක් නෑ. මේ කතා කරද්දී විතරක් මයික් එක ඕන් කරගත්තා. කතා කරා යෝරුණාට පස්සේ මයික් ඔෆ් කරා. හරි. කටි යන්න මොකද තත්ත්වේ? පැය 4:15 දෙන්නේ නැත්නම් වෙන උත්තරයක්ද? පැය 4:15. අහහ අනිත් අය බලමුනේ. බලමු. පැය 4:15. හරි. අපිට කියනවා මෙයා උත්සවය ආරම්භ වෙලා දින කියලාද? ආරම්භ වෙලා තියෙන්නේ පෙරවරු 10. පෙරවරු පෙරවරු 10:30ට. 10:30ට නේ. හරි. අවසන් වෙලා තියෙන්නේ. අවසන් වෙලා තියෙන්නේ පස්වරු 2:45ට. පස්වරු 2:45ට. 2:45ට. 45ට. හරි. දැන් මට කියන්න, දැන් ඔයාලා දන්නවා ගත වූ කාලය හොයන්නේ කොහොමද කියලා. ගත වූ කාලය හොයන්නේ ඔයාලා කොහොමද? අවසන් වෙච්ච වෙලාවෙන්
ආරම්භ වෙච්ච වෙලාව අඩු කරනවනේ. කියන්නේ මේ මේ කාලයන් අතර වෙනස කොච්චර වෙලාවක් ගියාද කියලා. අපි අවසාන වෙච්ච වෙලාවෙන් ආරම්භ වෙච්ච වෙලාව අඩු කරනවා. දැන් මට කියන්න මෙයාව මෙහෙම තියාගෙන 2:45 න අවසන් වෙලා තියෙන්නේ. ආරම්භ වෙලා තියෙන්නේ 10:30 ටනේ. එතකොට 2:45 න් 10:30ක් අඩු කරන්න පුළුවන් දෙක පාට. අපි මෙයාව මොකද කරගන්න ඕනේ? මෙයාව ඩිජිටල් ක්‍රමයට දාගන්න ඕනේ. එතකොට මෙයා කොහමද 10:30 පෙරවරු 10:30 කොහමද ඩිජිටල් ක්‍රමයට දාගත්තේ? පෑය 24 න් ලියුවොත් කොහමද පෙරවරු 10:30? 10:32:30 අවසාන කරපු වෙලාව 5:02:45. 5:02:45 කොහොමද අපි පෑය 24 න් දාගත්තොත්? 14:45. දැන් අපි කොහොමද මෙයාව අවසාන වෙච්ච වෙලාව වෙන්නේ ආරම්භ වෙච්ච වෙලාව අඩු කරන්නේ? ඒ කියන්නේ මේ 14 කියලා කියන්නේ පැය මිනිත්තු 14:45 න් අඩු කරන්න ඕනේ 10:35ක් අඩු කරන්න ඕනේ. කොහොමද අඩු කරන්නේ? වට 45න් 35ක් අඩු කරගන්න ඕනේ. ඔව්. දැන් මේ වගේ කරන්නේ. මොකද්ද? සර් ඔබට එන්නේ මිනිත්තු 15 මෙතන තිය නේද? හරි හරි. සෝරි. තිය කොහමද අඩු කරන්නේ? 45න් 30ක් අඩු කරගන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ මුලින්ම. 45න් 30ක් අපිට අඩු කරගන්න පුළුවන්ද? පුළුවන් නේද? පුළුවන්. පුළුවන්. ආ පුළුවන් නම් ගැටලුවක් නැහැ. ඉතින් එහෙමනම් 5න් බිංදුවක් අඩු කරනවා. 5යි 4න් 3ක් 1යි. ඊට පස්සේ 4න් බිංදුවක් 4යි එකෙන් එකක් බිංදුවයි අපිට හම් වෙනවා කියයිද? පැය 4යි මිනිත්තු 15යි. මිනිත්තු 15යි කියලා. පැය 4යි මිනිත්තු 15යි. හරි. ඊළඟට ලියා ගන්න. රාත්‍රී පුවත් විකාශය ආරම්භ වූයේ රාත්‍රී පුවත් විකාශය ආරම්භ වූයේ 5:08 එය අවසන් වූයේ 5:08:27 එය අවසන් වූයේ 5:08:27 එය අවසන් වූයේ 5:08:27 විකාශනය වූ කාලය සොයන්න. විකාශනය වූ කාලය සොයන්න. විකාශනය වූ කාලය සොයන්න. මොකද? ආ දිනෙත් ඇවිල්ලා නේ. දිනෙත් මොකද නිින්ද ගියාද? ඈ නෑ සර්. සර් මං ගෙදර නෑ ඉන්නේ සර්. ආ එමු කොහොමද? පරි ආච්චිලා ගෙදර ඉන්නේ. හවරස් ටිකක් අඩේ ගිහින්. හරි එහෙනම් වීඩියෝ කෝල් එකේ තියාගන්න. වීඩියෝ ඕන් කරපුවම සමහරක් පිට හිර වෙන බලයි. වීඩියෝ කෝල් එකක් තව. හදුවද ගන්න? හැදුවා
අනිත්තයි වීඩියෝ එක ඔන්න එකේ තියාගන්න. අනිත් අයට අවසර දෙන්නේ නැහැ එහෙම වීඩියෝ කෝල් කරගන්න කිසිම. සර් පෑ නැත්නම් වීඩියෝ ඔන්න එකේ තියාගන්න. සර් පෑ නැත්නම් මොකද කරන්න සර්? පෑ නැත්නම් ඉතින් මොනවා කරන්නද? බින්දුව බින්දුව දාගන්න. පෑ නැත්නම් බින්දුවයි බින්දුවයි දාගන්න. ඉවරයි සර්. නැහැ සර්. ඉවරයි කියනවා නැහැ කියන මොකද? ඉවරයි සර්. හරි. කීයදාවේ? මිනිත්තු 27. මිනිත්තු 27යි. මිනිත්තු 27යි සර්. මිනිත්තු 27යි. ආ. මිනිත්තු 27යි සර්. හොඳයි. බලමු. බලමු කොහමද? අපිට අවසාන වෙච්ච වෙලාව කීයද කියන්නේ? අවසාන වෙච්ච වෙලාව 8යි 5:27 5:27ට පටන් අරගෙන තියෙන්නේ 5:08ට 8.1.0ට. ඉතින් අපි මොකද කරන්නේ? මෙයාගේ දෙන්නම එකම වරුවේ නම් අපිට ගැටලුවක් නැහැ, අඩු කරගන්න පුළුවන්. දැන් දෙන්නම එකම වරුවේ නෙමෙයි නම් තමයි අපිට මේ ප්‍රශ්නේ එන්නේ. ඔයාට කැමති නම් මේ විදිහට අඩු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට මෙයාව පැය 24ට හරවගෙන අඩු කරගන්නත් පුළුවන්. බල කොහොමද කරේ? කොහොමද අඩු කරන්නේ? නෑ නිකම්. කොහොමද අඩු කරන්නේ? ඔව්. සර්ගේ. ඔව්. ඒක ගැටලුවක් නෑ. මොකද හේතුව දෙන්නම ඉන්නේ එකම වරුවේ. එකම වරුවේ නිසා අපිට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඔය විදිහට අඩු කරගන්න පුළුවන්. ඔය වරු දෙක වෙනස් වුණාම තමයි ප්‍රශ්නේ එන්නේ. අපි මෙහෙම අඩු කරගමු. මොකද වෙන්නේ? 27න් 7න් බිඳුවක් 7යි 2න් බිඳුවක් 2යි ඩොට් එකයි 8න් 8ක් බිඳුවයි. ඒ කියන්නේ මේ තියෙන මිනිත්තුනේ. මිනිත්තු කොච්චරද කියලා දෙන්නේ? මිනිත්තු 20 7 මිනිත්තු 20 මිනිත්තු සර් මේක නම් අරද්දි පැය මිනිත්තු අනිවාර්යයෙන්ම දාන්න ඕනේ නේද? අනිවාර්යයෙන්ම ඕනේ පැය මිනිත්තු. පැය මිනිත්තු නතු අජුවටද කොස්සරද කියලා අපි දැනගන්න කොහොමද? අනිවාර්යයෙන්ම පැය මිනිත්තු ඕනේ. හරි. හරි. එතකොට දැන් මම මේකට අදාළව තමයි ක්‍රියාකාරකම දුන්නේ. ක්‍රියාකාරකම් කරපු නැති කට්ටිය කරුණාකරලා ක්‍රියාකාරකම් කරලා මට දාන්න හෙට වෙන්න කලින්. හෙට හෙට දවසේ ඇතුළත. හරිද? හෙට දවසේ විතරයි දෙන්න ඔයාලට. ඔයාලට මේක ඔයාලට මේක දෙන්නේ කරන්න ඕනේ හින්දා. කරන්න ඕනේ නැත්නම් දෙන්නේ නැහැ නොදින්න ඕනේ. හරි. සාමාන්‍ය ගල් උන පුළුවන් නේද සර්? හරි කමන්නේ. ජෑම් බෝතලෙට දා ගන්න පුළුවන්. ජෑම් බෝතලේ සයිස් එකට ලොකු ගලක් දා ගන්නත් එපා ඈ. එතකොට එකපාරට දාන්න පුළුවන්. මේ පොඩි මොන හරි ගල් ටිකක් ගන්න. මේක දාලා දාන්න. හරි. අපි යන් එනං ඊළඟ පාඩමට. ඉතින් ගත වූ කාලය අවසానයි. කාලය අවසానයි. අපි යන් ඊළඟ පාඩමට. මොකද ඊළඟට තියෙන්නේ? ලියා ගන්න මාතෘකාව. සදිස සර් තවත් මාතෘකාවද සර්? ඊළඟ පාඩම. සර්? ඔව්. අර ක්‍රියාකාරම කරන්න කිව්වනේ. ඔව්. ඒ මොකද්ද මං කට්ටුනා? දැන් ජොයින් වුනේ. නෑ, ඔයා ගිය සතිය ආවේ නැද්ද? ආවද? ඕ. ආ, යේදී ආව නන්දන ගන්න ඉන්න බෑ. ඒ අර ගල් කැට හරි මොන හරි දාලා මං කිව්වේ ජෑම් බෝතලයක් ජෑම් බෝතලයට ගල් කැට පිරෙවෙන්න යන වෙලාව හොයන්නයි කියලා. ආ, ඒක සර්. ඔව්, ඒක තමයි. කරේ නෑනේ. කවන්නේ හෙට දවස දෙන්නම්. හෙට දවස ඇතුළත දාන්න එක. හරි, ඔන්න හෙට දවස වෙනකම් කල් දුන්නා. අපි යන් ඊළඟ පාඩමට. ලියාගන්න මාතෘකාව සදිස සංඛ්‍යා. සදිස සංඛ්‍යා
सादिश्य संख्या सादिश्य संख्या सादिश्य संख्या सा तो सयान सादिश्य संख्या ने सर यस सा दी श संख्या मातृकावाद अलूत पाड़म लुकू पाड़म मेक अतिशय नदगत पाड़म हरे अतिशय नदगत पाड़म एक हरियट अलग हरियट अलग तो सहन गणम प्रमाण गोडदा गण पुलवा मेक हर सदिश संख्या दकीन दिन मे मामार मुकद पोस्ट टैक के मादल दाल दिन सदी संख्या पाठम पटांग करना ही गिला पटांग करना ही गिला दाल दिन चे पोस्ट टैक का ओसर अब उन्हें एक ही लामे देखना देखना कल्पना कर रही थी नहीं तो नहीं मुना द सदी सदी से संख्या की संख्या संख्या आओगे ना दिशा वा संख्या आओगे दिशा वा ओ मुकद दो ये कताव देखो सदी से संख्या की ने काफी बड़ा कड़ा गामु सा दिश मुकद्द में सिंगल सिंगल दें उगाने ने गाना ने में देंगे दें सिंगल उगाने ने सा दिश आई क्या ने के देर मुकद्द सा दिश दिशा वाला है हम दिशा वाला मर देर उन्हें मुलीम ये ने हम दिशा दिया ना हम दिशा वाला बे एक पिल्दुर बार गन बे सांपूर ने पिल्दुर සදිශයි කියලා කියන්නේ මොකද්ද? සදිශ. ඒ කියන්නේ දිශාවක්. දිශාවක් සහිත. දිශාවක් තියෙන. සංඛ්‍යාවකට වැන්ුණ දිශාවක්. දිශාවක් තියෙනවා. අන්න හරි. සදිශයි කියලා කියන්නේ සදිශයි කියලා කියන්නේ දිශාවක් තියෙනවා. එතකොට සදිශ සංඛ්‍යා කියලා කිව්වහම මොනවද? සංඛ්‍යා වලට තියෙන දිශා ගැන තමයි දිශාවක් තියෙන සංඛ්‍යා. දිශාවක් තියෙන සංඛ්‍යා. තේරුණාද? සදිශයි කියලා කියන්නේ මොකද්ද? දිශාවක් තියෙන. එතකොට සදිශ සංඛ්‍යා කියලා කිව්වහම දිශාවක් තියෙන සංඛ්‍යා. එතකොට මොනවද මේ දිශා? සංඛ්‍යාවකට දිශා මොනවද? උතුර, නැගෙනහිර, බටහිර. ඔව්ද? සංඛ්‍යාවට තියෙන දිශා. අනරිනේ. ආ. සංඛ්‍යාවට තියෙන්නේ උතුර, නැගෙනහිර, බටහිර එවුව නෙමෙයි ඈ. සංඛ්‍යාවකට තියෙන මොනවද? ධන දිශාවයි ආයේ ඍණ දිශාවයි කියලා තියෙනවා. සංඛ්‍යාවට තියෙන දිශා දෙකයි. සංඛ්‍යාවට දිශා දෙකයි. අපි සාමාන්‍ය ජීවිතයේදී සාමාන්‍යයෙන් භාවිතා කරන දිශා මොනවාද? සාමාන්‍යයෙන් භාවිතා කරන උතුර ඊළඟට උකුල් ඊළඟ නැවෙන් ගිහින් ධම්මිනේ නේද බලවරෙන් එක මතකයි නේද? උස්සේ උකුල් ඊළඟ නැවෙන් ධම්මිනේ නේද බලවරෙන් දිශා කියලා තියෙනවා. උකුල් ඊළඟ නැවෙන් ගිහින් ධම්මි නිදිද दिशा देखा धन दिशा सह ऋण दिशा तीयन बोलो धन दिशा सह ऋण दिशा कहेद तीयन දැන් ඕක තියෙන්නේ ඇත්තටම සංඛ්‍යා රේඛාව උඩ තමයි ඕක තියෙන්නේ. දැන් සංඛ්‍යා රේඛාව දැකලා තියෙනවද? සංඛ්‍යා රේඛා කොහෙද තියෙන්නේ? සංඛ්‍යා රේඛා තියෙන තැන්වල උදාහරණයක්. කොයි කොයි සංඛ්‍යා රේඛා තියෙන්නේ? අඩිරුල. ආන්න ළඟම තියෙන උදාහරණ අඩිරුල. වෙන? මීටර කෝදුව. මීටර කෝදුව. දුණු තරාදිය. දුණු තරාදිය හරි. වෙන එන්නත් කටුව මිනුම් සරාව එන්නත් කටුව මිනුම් සරාව හරි මට ඕන කරන උත්තරයක් ආවේ නෑ තාම තව මොනවද තියෙන්නේ තව කොයි කොයිද තියෙන්නේ සංඛ්‍යා රේඛා දැන් ඔය මිනුම් සරාව අඩි රූල එන්නත් කටුව ඔය කියන හැම දෙයකදීම संख्या रेखाव पटांगाने को तनींद मनीने पटांगे बिंदुए 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 इतो कोट वाला में चरणकाल देने का नींद लती है ने बिंदुए इंदान तीन संख्या रेखाव अज्ञान मित्राय
එහෙම අංකය හරි එකව තියෙනවා කියලා හිතමුකෝ. එතකොට ප්‍රමාණය මොකද මොකද? නත්වමානේ නත්තමානේ අපි ඒක චූට්ටක් තියමු. චූට්ටක් තියමු. නත්තමානේ ගම්මු අපි ඊළඟට. හරිද? ඔයා දැන් මෙච්චර කල් දැනගෙන තියෙන මේ බිංදුවෙන් ඉස්සරහට යනවා විතරයි. බිංදුව 1 2 3 4 5 6 ඔය විදියට බිංදුවෙන් මේ පැත්තට යනවා විතරයි තියෙන්නේ හැම එකකම. එතකොට මොනවද අඩි රූල ගත්තත් බින්දුවෙන් පටන් ගන්න. ආයේ උෂ්ණත් අඩුල ගත්තා බින්දුවෙන් පටන් ගන්න. ඊළඟට මිනුම් සරාව ගත්තත් බින්දුවෙන් පටන් ගන්න. එන්නත් කටුවේ තියෙන බින්දුවෙන් පටන් අරගන්න. එතකොට එක විශේෂ අවස්ථාවක් කිය මොකද්ද? උෂ්ණත්වමානය. උෂ්ණත්වමානය බින්දුවෙන් විතරද තියෙන්නේ? බින්දුවෙන් පටන් අරගෙනද ඉස්සරහට යන්නේ? එහෙමද? තියෙනවා. තව මේ පල්ලෙහාටත් තියෙනව නේද? නක් තියෙනවා. ආ මේ පල්ලෙහාටත් තියෙනවා සංඛ්‍යා වගේ. ඒ මොනවද? බින්දුවෙන් මේ වම් පැත්තට මේ බින්දෙන් දකුණු පැත්තට සාමාන්‍යයෙන් තියෙනවා අනිවාර්යයෙන්ම. එතකොට වම් පැත්තටත් තියෙනවා නේද? මෙන්න මේ විදිහට. ලකුණක් දාලා මෙහෙම ඍණ ලකුණක් දාලා තියෙනවා දැකලා තියෙනවද? ඍණ 1 උස ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 මේවා මේ අඩු කිරීම නෙමෙයි. මේවට අපි මොකද කියන්නේ මේ ඍණ අගයන් හරිද? මේ බිංදුවේ ඍණ 4. ඔන්න එතකොට ඔයාලා දන්නවා දැනටමත් ඔයාලා මේ දන්න දේවල්. ඔයාලා දන්න දේවල් මේ සාමාන්‍ය ජීවිතේදී අපිට හම් වෙන දේවල් මොනවද? මේ බිංදුවෙන් මේ පැත්තට තියෙන, ඒ කියන්නේ වම් පැත්තට තියෙන මොන අගයන්ද? ඍණ සංඛ්‍යා. ඍණ සංඛ්‍යා කියලා කියනවා හරිද? මේවා ඍණ සංඛ්‍යා. එතකොට මේ බිංදුවෙන් දකුණු පැත්තට තියෙන මොනවද? ධන සංඛ්‍යා. ධන සංඛ්‍යා. ධන සංඛ්‍යා. හරිද? ධන සංඛ්‍යා. මේවා නිකිල පාඩමේ. ආව් මේවා කා කරා නේද නිකිල පාඩමේ. එතකොට මේ තියෙන්නේ බින්දුවෙන් දකුණු පැත්තට තියෙන ධන නිකිල. බින්දුවෙන් වම් පැත්තට තියෙන්නේ ඍණ නිකිල. මට කියනකෝ මේ නිකිලයක් කියලා කියන්නේ මොකක්ද? නිකිලයක් කියලා කියන්නේ මතකද? නිකිලයක් කියන්නේ මුලීම කරා නේද? මුලීමම කරා නේද මේ? නිකිල කියලා. නිකිල කියලා කියන්නේ මොකද්ද? නිකිල කියලා කියන්නේ සංඛ්‍යා රේඛාවක් මත ලකුණු කළ හැකි සියලුම ඉලක්ක. සියලුම සංඛ්‍යා. සියලුම සංඛ්‍යා කියලා කිව්වොත් වැරදි. සියලුම? සියලුම ඉලක්කම්. ඉලක්කම් කියන නිර්වචනේ වැරදි. සියලුම මට ඕන කරන උත්තරේ දැන්. නිකිල. නිකිල. මං අහන්නේ නිකිල කියන්නේ මොනවද කියලා? මොකද? සංඛ්‍යා රගයක් නිකිලයක් කියලා කියන්නේ සංඛ්‍යා රේඛාවක් මත ලකුණු කළ හැකි සියලුම පූර්ණ සංඛ්‍යා. නිකිල කියලා කියන්නේ පූර්ණ සංඛ්‍යා වලට. භාග සංඛ්‍යා නම් මනම් දශම සංඛ්‍යා ඒවා නිකිල වෙන්නේ. එතකොට මේ පැත්තේ මේ ධන නිකිල තියෙනවා, ඍණ පැත්තේ ඍණ නිකිල තියෙනවා. හරිද? එතකොට ඔයාලා මතක තියාගන්න, ඔයාලා කොහෙදි හරි මේ මේ විදිහට මෙහෙම ලකුණක් දාන්නේ නැතිව අපි හරිනම් ධන සංඛ්‍යාවක් නම් ධන ලකුණ මේ විදිහට දාන්න ඕනේ. හරිද? ඍණ සංඛ්‍යාවක් නම් ඍණ ලකුණ මේ විදිහට දාන්න ඕනේ. මේ තියෙන ඍණ ලකුණ. මේ තියෙන්නේ ධන ලකුණ. එතකොට මේ ධන ලකුණත් එක්ක තමයි අපි සංඛ්‍යාව ලියන්න ඕනේ. හේතුව මොකද්ද? සදිශ සංඛ්‍යාවක්නේ. සදිශයි. සදිශයි කියලා කියන්නේ දිශාවක් තියෙනවා. එතකොට ඒ සංඛ්‍යාවට තියෙන දිශාව මොකක්ද කියලා අපි දාන්න ඕනේ. හරිද? අපි උදාහරණයක් විතර ගත්තොත් පහ. පහේ දිශාව මොකක්ද කියලා දාන්න ඕනේ. කියන්නේ ඍණ දිශාවටද තියෙන මෙයා ධන දිශාවට තියෙන පහද කියලා අපි දාන්න ඕනේ. දැන් ධන පහ නම් ධන පහ කියලා මෙහෙම දාලා අනිවාර්යයෙන්ම වරහන දාන්න මතක තියාගන්න. සදිශ සංඛ්‍යාව ලියද්දි හරිද? සදිස් සංඛ්‍යා ලියද්දී පරිස්සම් වෙන්න වරහන දාන්න මතක තියාගන්න. එතකොට මෙයාගේ ඍණ පහ නම් ඍණ පහයි කියලා අපි මෙහෙම දාන්න ඕනේ. තේරුණාද? තව තව කියනකො මොනවද සදිස් සංඛ්‍යා තියෙන්නේ තව? සදිස් සංඛ්‍යා මොනවද තව තියෙන්නේ? උදාහරණයක් කියන්න ඔයාලා කැමති එකක් කියන්න.
හත හත කියලා කිව්වොත් වැරදි. නිකම්ම හත කියලා කිව්වොත් වැරදි. මං හෙව්වේ සදිස සංඛ්‍යාව. ඍණ හත. ඒ කියන්නේ මේ හතේ ලකුණ මොකක්ද? ලකුණ කියලා කියන්නේ ලකුණෙන් අදහස් වෙන්නේ මොකද්ද? මේ හත තියෙන දිශාව. ඍණ හත. ඊළඟට තව තව එකක්. ධන 9. මේ මෙයාගේ සංඛ්‍යාව 9. ඒතර මෙයාගේ දිශාව මොකද්ද? මෙයාගේ වම. සංඛ්‍යාවට තියෙන දිශාව වම දකුණද? ධන ඍණ තියෙන. එතකොට මේ 9 ඇවිල්ලා මෙයාගේ දිශාව මොකද්ද? මේ 9 දිශාව. මේ දිශාව මොකද්ද? කෝ ධන දිශාව. ධන දිශාව. මෙයා ධන 9 කියලා. ධන දිශාව. ධන 9 කියලා කියන්නේ එයා ධන දිශාවට තමයි යන්නේ. හරිද? එතකොට තව උදාහරණයක් ගත්තොත්. තව එකක් කියනවා. ධන ඍණ මධ්‍ය ලක්ෂ. ඈ? මොකද? උදාහරණයක් කියන්නේ මොකක්ද? සදිස් සංඛ්‍යාවක උදාහරණයක්. මොකක්ද ඒක? කියන්නකෝ. මේ ප්‍රශ්නේ තින්ද මාව අයින් වෙන මීටින් එකේ. ධනට. ඔව් ධන 8 ගමුක හරි. උදාහරණයක් අපි ධන 8 ගත්තොත් මේවා තමයි අපි වෙන වෙන මුල් ලිව්වෙත් එහෙම නැහැ. ධන 8 ගත්තොත් මේ ධන 8ේ මොකක්ද තියෙන දිශාව මොකක්ද? ධන 8ේ දිශාව ධන 8ේ දිශාව ධන දිශාව. ධන දිශාවට 8ක් තමයි ඔය තියෙන්නේ නේද? ධන දිශාවට 8ක්. ඒතකොට මෙයාගේම ඍණ දිශාවට තියෙන 8කුත් අපිට තියෙනවා. ඍණ 8 කියලා අපි ඔහොම හඳුන්වනවා. හරිද? එතකොට ඔයාලා දැන් දැනගන්න ඕනේ මොකක්ද සංඛ්‍යා රේඛාවෙන් අපිට බිංදුවේ ඉඳන් දකුණු පැත්තට තියෙන්නේ අනිවාර්යයෙන්ම ධන සංඛ්‍යා, බිංදුවේ ඉඳන් වම් පැත්තට තියෙන්නේ ඍණ සංඛ්‍යා. එතකොට මේ ධන සංඛ්‍යා ලියද්දී මට තේරුණා. මොකද? සර් මට තේරුණා. හරි. දැන් සර් මට තේරුණා. හරි අහගන්නකෝ. මේ මොකද දැන් අදි සංඛ්‍යාවක් කියලා කියන්නේ? දිශාවක් තියෙන සංඛ්‍යාවනේ. දිශාවක් තියෙන සංඛ්‍යාවනේ. දිශාවක් තියෙන්නේ මොනවද? දිශා තියෙන අදි සංඛ්‍යාවකට තියෙන්නේ ධන ඍණ. ධන දිශාවයි. මේ ධන දිශාවයි. ඍණ දිශාවයි නේද? එතකොට ඕනම සංඛ්‍යාවකට දිශාවක් තියෙනවා. හරිද? එක්කෝ එයා ධන දිශාව, එහෙම නැත්නම් එයා ඍණ දිශාව. අපි උදාහරණයක් විදිහට සංඛ්‍යාවක් ගත්තොත් අපි හිතමුකෝ 5 කියලා. 5 ඇවිල්ලා මෙයාට ධන කියලා දිශාවකුත් තියෙනවා, ධන 5 කියලා දිශාවකුත් තියෙනවා. ආයේ ඕනනම් මෙයාගේ ඍණ 5 කියලා දිශාවකුත් තියෙනවා. හරිද? ඔය විදිහට සංඛ්‍යාවකට ඕනම සංඛ්‍යාවකට දිශාවක් තියෙනවා. මේ තියෙන මේ මේ සංඛ්‍යාව මොකද්ද? මෙතන දැන් මම මේ ලකුණු කරන එක්කෙනා කවුද? එයා ඍණ 4. ඍණ 4. හරිද? මේ ඍණ 4ේ දිශාව මොකද්ද? ඍණ 4ේ දිශාව ඍණ දිශාව. ඍණ 4ේ දිශාව වෙන්නේ ඍණ දිශාව. එතකොට තව උදාහරණයක් ගත්තොත් ඔයාලට සදිස සංඛ්‍යාවකට උදාහරණයක් කියන්නයි කියලා කිව්වොත් මොනවද? දිශාවක් තියෙන සංඛ්‍යාවකට තමයි දිශාවක් තියෙන සංඛ්‍යාව කියන්නේ. මොනවද දිශාවක් තියෙන සංඛ්‍යාව? තව උදාහරණයක් ගත්තොත් ධන එක. අන්න එහෙම ධන එක. එතකොට මේ ධන එකේ දිශාව මොකද්ද? ධන දිශාව. ධන දිශාව. අපි තව ඍණ දිශාවට යන උත්තරයක් ගත්තොත් ඍණ දිශාවට යන සංඛ්‍යාවක් ගත්තොත් ඍණ 5. ඔය වගේ අපිට ඍණ සංඛ්‍යාවක් තියෙනවා, ධන සංඛ්‍යාවක් තියෙනවා කියලා දැනගත්තා හොඳරම ඇති. හරිද? එතකොට ඔයාලා දැනගන්න ඕනේ අනිත් එක ධන නිකිල කියන්නේ මොකක්ද?
දන්නවා නිකිල කියලා කියන්නේ මොකක්ද? දැන් ඔයාලා දන්නවා නිකිලයක් කියලා කියන්නේ සංඛ්‍යා රේඛාවක් මත ලකුණු කළ හැකි සියලුම පූර්ණ සංඛ්‍යාවටනේ නිකිල කියලා කියන්නේ. එතකොට ධන නිකිලයි කියලා කියන්නේ මොකක්ද? මෙයාගේ මේ සංඛ්‍යා රේඛාවේ ධන පූර්ණ සංඛ්‍යා. සරලයි. ඍණ නිකිල කියන්නේ එහෙමනම් ඒකේ ඍණ පූර්ණ සංඛ්‍යා. ඍණ නිකිලයි කියලා කියන්නේ ඍණ පූර්ණ සංඛ්‍යා වෙනවා. හරි. ඔච්චරයි දෙන්නේ. මේක අලුතෙන් ඔයාලා සාමාන්‍යයෙන් දන්න දේම තමයි. සාමාන්‍යයෙන් සාමාන්‍ය ජීවිතයේදී අපිට මේක හම් වෙනවා නේද? මේක මොකේද හම් වෙන්නේ? මේ වගේ සංඛ්‍යා රේඛාවක් අපිට හම් වෙන්නේ. ඍණ තියෙන සංඛ්‍යා රේඛාවක් හම් වෙන්නේ මොකේදද? ඍණ තියෙන සංඛ්‍යා රේඛාවක් හම් වෙන්නේ කොතනද? අඩුල් හම් වෙනවද? උෂ්ණත්වය. ආ අපිට හම් වෙන උෂ්ණත්වමානයේදී. උෂ්ණත්වමානයේදී බිඳුවට වඩා පල්ලෙහා යගේ උනොත් අපි භාවිතා කරනවා. එතකොට ඒව මොනවද ඒව? ඒව තමයි අපි ඔය ඍණ සංඛ්‍යා කියලා භාවිතා කරන්නේ. හරි. අපි නොටේ ලියාගමු. ලියාගන්න මාතෘකාව ඍණ සංඛ්‍යා. ඍණ සංඛ්‍යා. දාමු මාතෘකාවනේ. මාතෘකාව. ඕ ඕ ඕ පොඩේ. තප්පරකින්ද? චූටකින්ද? අපි ඒක කපමු. ඒක කපමු. ඒක කපලා මෙන්න මේ සංඛ්‍යා රේඛාව වෙනකන්. ටිපෙක්ස් කරන්න එපා. ටිපෙක්ස් කරන්න එපා. ටිපෙක්ස් කරන්න පුරුදු වෙන්න එපා. ටිපෙක්ස් කරන එක කැතයි. ඒක පිළිගන්න බෑ. නිකන් තනීරකින් කපන. කපලා දාලා මෙන්න මේ සංඛ්‍යා රේඛාව වෙනකන්. අඩිරුල තියලා අඳින්න. අඩිරුල තියලා පැන්සලෙන් අඳින්න. ඔන්න සංඛ්‍යා රේඛාව වෙනකන්. සර් මේ වෙලාවේ පැන්සල් හොයන්න. ඇයි? ඒ තමයි වැඩ කරන්නේ. සර් වෙලා දෙනවා වංගින අරගෙන. වෙලාව දෙනවායි කියලා කියන්නේ පොඩිල අරගෙන. සර් මේ ස්ක්‍රීන් එකේ තියෙනක නේ අඳින්නේ. ඔව් ඔව්. ඔය සංඛ්‍යා රේඛාව වෙනද ගන්න. දන ඍණ දෙකම අඳිනා නේද? වෙනද ගන්න. ඔව් ඔව් ඔව්. වල් කියලා දිනවා හැම දෙයක්ම කරද්දී ඕනම රූප සටහනක් අඳින්දී පැන්සල භාවිතා කරන්නයි කියලා කියලා දිනවා නේද? මතක තියාගන්න ඒක. රූප සටහන් අඳින්දී පැන්සල භාවිතා කරන්න. නැතද? නැස. Thank you.
හරිද? ඉවරයි සර්. ඊට පස්සේ තරොද්දා ලියා ගන්න. සංඛ්‍යා රේඛාවේ බිංදුවෙන් දකුණු පස ඇති 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 පූර්ණ සංඛ්‍යා සංඛ්‍යා රේඛාවේ බිංදුවෙන් දකුණු පස ඇති පූර්ණ සංඛ්‍යා බිංදුවෙන් දකුණු පස ඇති පූර්ණ සංඛ්‍යා ධන පූර්ණ සංඛ්‍යා ලෙස හැඳින්වෙන අතර ධන පූර්ණ සංඛ්‍යා ලෙස හැඳින්වෙන අතර ධන පූර්ණ සංඛ්‍යා ලෙස හැඳින්වෙන අතර ඒවා හැඳින්වෙන අතර ඒවා ධන නිකිල ලෙසද හැඳින්වේ 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 හරි ඊළඟ දරුව සංඛ්‍යා රේඛාවෙන් වම්පස ඇති පූර්ණ සංඛ්‍යා සංඛ්‍යා රේඛාවෙන් සංඛ්‍යා රේඛාවෙන් වම්පස ඇති පූර්ණ සංඛ්‍යා වම්පස ඇති පූර්ණ සංඛ්‍යා වම්පස ඇති පූර්ණ සංඛ්‍යා මොන පූර්ණ සංඛ්‍යාද වම්පස තියෙන පූර්ණ සංඛ්‍යා ඔව් සර් මට සිග්නල් නැති වුණා අපව කියන්න බෑද පළවෙනි එක ලියාතද පූර්ණ සංඛ්‍යා සර් සංඛ්‍යා රේඛාවේ බිංදුවෙන් දකුණු පස ඇති පූර්ණ සංඛ්‍යා අපෙන් ලියා ගන්න තනජු සංඛ්‍යා රේඛාවේ බිංදුවෙන් දකුණු පස ඇති පූර්ණ සංඛ්‍යා ධන පූර්ණ සංඛ්‍යා ලෙස හැඳින්වෙන අතර ධන පූර්ණ සංඛ්‍යා ලෙස හැඳින්වෙන අතර ඒවා ධන නිකිල ලෙසද හැඳින්වේ ඒවා ධන නිකිල ලෙසද හැඳින්වේ ඒවා ධන නිකිල ලෙසද හැඳින්වේ ඊළඟ තරුව කියන්නේ දෙවෙනි තරුව වල ලියා ගන්න එක නේද සංඛ්‍යා රේඛාවෙන් වම්පස ඇති පූර්ණ සංඛ්‍යා සංඛ්‍යා රේඛාවෙන් වම්පස ඇති පූර්ණ සංඛ්‍යා මොනවද සංඛ්‍යා රේඛාවේ වම්පස තියෙන පූර්ණ සංඛ්‍යා මොන විදිහටද දන්නේ ඍණ පූර්ණ සංඛ්‍යා ලෙස හැඳින්වෙන අතර 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 ඒවා හරි සර් ඍණ පූර්ණ සංඛ්‍යා ලෙස හැඳින්වෙන අතර ඒවා මොනවා ලෙසද හැඳින්වෙන්නේ ධන පූර්ණ සංඛ්‍යා ධන නිකිල ලෙස හැඳින්වෙනවා නම් ඍණ පූර්ණ සංඛ්‍යා
රින්න නිකිල ලෙස හැඳින්වේ. රින්න නිකිල ලෙස හැඳින්වේ. රින්න නිකිල ලෙස හැඳින්වේ. රින්න නිකිල ලෙස හැඳින්වේ. හරි. එතකොට මේක තියෙනවා තව කාරණයක්. මොකක්ද? මේ සංඛ්‍යා රේඛාවේ වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට යද්දි අපි උදාහරණ විදිහට ගමුකෝ. මේ බිංදුවේ ඉඳන් මේ පැත්තට අපි මේ පැත්ත සලකන්නේ නැතුව ඍණ සංඛ්‍යා සලකන්නේ නැතුව අපි ධන සංඛ්‍යා විතරක් සලකලා ගත්තොත් මේ බිංදුවේ ඉඳන් අපි හිතමු මේ සංඛ්‍යා රේඛාවේ ඍණ සංඛ්‍යා නැහැ වුණා. හරිද? ඍණ සංඛ්‍යා නැතුව අපි ධන සංඛ්‍යා විතරක් සලකලා අපි මේක දිහා පොඩ්ඩක් බැලුවොත් විශ්ලේෂණය කරොත් මේ සංඛ්‍යා රේඛාවේ කොයි පැත්තට යන්න 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 යන්නද මෙයාගේ වටිනාකම වැඩි වෙන්නේ? කියන්නේ මෙයාගේ සංඛ්‍යා විශාලත්වයෙන් වැඩි වෙන්නේ කොයි පැත්තට යන්න 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 යන්න? මේ 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 දකුණු පැත්තට යන්න 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 මේකේ විශාලත්වය වැඩි නේද? මේ එකට වඩා දෙක ලොකුයි. දෙකට වඩා තුන ලොකුයි. තුනට වඩා හතර ලොකුයි. ඒ කියන්නේ මේ පැත්තට යන්න 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 මොකද වෙන්නේ? සයිස් එක ලොකු වෙනවා. විශාලත්වය වැඩි වෙනවා. හරිද? ඕක වැඩි වෙනවා. බිංදුවේ ඉඳන් ඉස්සරහට ගියපු එකම ඒ විදියටම මොකද වෙන්නේ? මේ සංඛ්‍යා රේඛාවේ වම් පැත්තේ ඉඳන් ඍණ සංඛ්‍යාවලත් ඔක අදාළයි. සංඛ්‍යා රේඛාවේ වම් පැත්තේ ඉඳන් ගත්තොත් දකුණු පැත්තට යද්දී අනිවාර්යයෙන්ම වටිනාකම වැඩි වෙනවා. එතකොට මම ඇහුවොත් මේ බිංදුවේ ඉඳන් විතරක් නෙමෙයි අපි මේ පැත්තට යද්දී ඕකම සිද්ධ වෙනවා. හරිද? මං ඇහුවොත් එකද ලොකු දෙකද ලොකු? දෙක. දෙක ලොකුයි. දෙක ලොකුයි එක පොඩි. බිංදුවද ලොකු හතරද ලොකු? බිංදුවද ලොකු හතරද ලොකු? හතර. හතර නේද? බිංදුව හතර ලොකුයි. ඒක මං ඇහුවොත් ඍණ එකද ලොකු තුනද ලොකු? ඍණ එකද ලොකු තුනද ලොකු? මං අහන්නේ ඍණ එකද තුනද ලොකු කියලා. ඍණ එක කියන කට්ටිය කවුද? ඍණ එකද ධන තුනද කියලා අහන්නේ මං. ධන තුන කියන කට්ටිය කවුද? ධන තුන කියන කට්ටිය. මං දැන් කිව්ව කාරණේ මොකද්ද? මං කිව්ව කතාව මොකද්ද? මං කිව්වේ වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට යන්න 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 මොකද වෙන්නේ? ඒ සංඛ්‍යාව විශාල වෙනවායි කියලානේ කිව්වේ. ඒ වටිනාකම සංඛ්‍යා රේඛාවේ වටිනාකම වැඩි වෙනවා බින්දු මේ මේ බින්දු වෙන ඉඳන් නෙමේ. සංඛ්‍යා රේඛාව වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට යද්දි. හරිද? දැන් මේ ඍණ එක ඉන්නේ වම් පැත්තේ දකුණු පැත්තේද? මේ තුනත් එක්ක සලකද්දි අපි මං ඇහුවේ ඍණ එකද තුනද කියලා. ඍණ එකද ධන තුනද කියලානේ. එතකොට මේ ඍණ එකද ලොකු වෙන්නේ ධන තුනද ලොකු වෙන්නේ? මේ පැත්තට යන්න 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 වැඩි වෙනවනะ. ධන තුන තමයි ලොකු වෙන්න ඕන. ධන තුනයි ලොකු වෙන්නේ. ධන තුන. එතකොට මම ඇහුවොත් මේ ඍණ දෙකද ලොකු ධන තුනද ලොකු කියලා. ඍණ දෙකද ලොකු ධන තුන? ඇයි ධන තුන? ඇයි ධන තුන ලොකු වෙන්නේ? මේ මේ දකුණු පැත්තට යන්න යන්න වැඩි වෙනවා. හරි මං අහනවා ඍණ තුනද ලොකු ධන තුනද ලොකු? ඍණ තුනද ලොකු ධන තුනද ලොකු? ඍණ තුන ධන තුන. කවුද ඍණ තුන කියන කට්ටිය? කවුද ඍණ තුන කියන කට්ටිය? කවුද මේ කාගේ හරි මයික් එකක් සොර සොර ගන්න. කවුද යසිරු පාඩම වෙනවද?
හරි කියන්නකෝ, මේ කවුද ලොකු ඍණතුනද ධනතුනද? හරි ධනතුන ලොකුයි කියලා කියන. ඇයි ඒ ධනතුන ලොකු වෙන්නේ? මෙයා දකුණු පැත්තට යන්න යන්නේ අගේ වැඩි වෙන එකයි එන්නේ. එතකොට මේ තුන මෙයාගේ තුන තියෙන්නේ, මෙයාගේ තුන තියෙන්නේ කියලා ඒක සමාන වෙන්නේවත් එයා වෙනස් වෙන්නේ නැහැ. මොකද වෙන්නේ, ඍණ තුන පොඩි වෙනවා, ධන තුන විශාලත්වයෙන් ලොකු වෙනවා. දැන් තේරෙනව නේද? මේ මං ඇහුවොත් එහෙමනම් ඍණ හයද ධන හයද කියලා කවුද ලොකු? ලොකුයි මේ ධන පැත්තර යන්න 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 යන්න. හරි මං ඇහුවොත් ඍණ හයද ලොකු, ඍණ තුනද ලොකු? ඍණ හයද ලොකු, ඍණ තුනද ලොකු? ඍණ තුන. ඍණ තුන ලොකුයි නේද? ඇයි ඍණ තුන? ඇයි ඍණ තුන ලොකු? දකුණු පැත්තර යන්න 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 විශාලයි නේද? දකුණු පැත්තර යන්න යන්න විශාල වෙනවා. එතකොට අපිට මේ 6යි 3යි විතරක් නිකන් සලකලා මේ 6 ලොකුයි කියලා කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ. දැන් අපි ඉන්නේ සදිශ සංඛ්‍යාවල. ඒ කියන්නේ දිශාවක් තියෙන සංඛ්‍යාවල. તો දිශාවක් තියෙන සංඛ්‍යාවල දැන් වලට වෙනස තේරෙනව නේද? මේ ඍණ 6යි ඍණ 3යි ගත්තොත් ඍණ 6 නෙමෙයි ලොකු වෙන්නේ, කාවද? ඍණ 3 තමයි ලොකු වෙන්නේ. හරි ඊළඟ තරුදාල් ලියාගන්න. සංඛ්‍යා රේඛාවක වම් පස සිට දකුණු පසට ගමන් කරන විට, සංඛ්‍යා රේඛාවක වම් පස සිට දකුණු පසට ගමන් කරන විට, සංඛ්‍යා රේඛාවක වම් පස සිට දකුණු පසට ගමන් කරන විට සංඛ්‍යා රේඛාවක වම් පස සිට දකුණු පසට ගමන් කරන විට සංඛ්‍යා රේඛාවක වම් පස සිට දකුණු පසට ගමන් කරන විට හරිද? සර් ආපහු කියන්නකෝ. ඔයාලට මම ඇහෙන්නේ නැද්ද? හලෝ සර්, කැඩික හොඳට ඇහෙනවා සර්? දැමකොත්තේ මාව පේනවද? ඊළඟ තරුව සංඛ්‍යා රේඛාවක වම් පස සිට දකුණු පසට, සංඛ්‍යා රේඛාවක වම් පස සිට දකුණු පසට ගමන් කරන විට, සංඛ්‍යා රේඛාවක වම් පස සිට දකුණු පසට ගමන් කරන විට සංඛ්‍යා රේඛාවේ වටිනාකම, සංඛ්‍යා රේඛාවේ වටිනාකම, සංඛ්‍යා රේඛාවේ වටිනාකම සංඛ්‍යා රේඛාවේ වටිනාකම සංඛ්‍යා රේඛාවේ වටිනාකම මොකද වෙන්නේ? වැඩි වෙනවා. වැඩි වේ. සංඛ්‍යා රේඛාවේ වටිනාකම වැඩි වේ. ඉවරයි සර්. හරි. ෆිනිෂ්. ෆිනිෂ්. ලියාගමු අපි ඊළඟ අනුමාතෘකාව. මොකද්ද? නෑ නෑ, අනුමාතෘකාව. සංඛ්‍යා රේඛාවක් මත සංඛ්‍යා ලකුණු කිරීම. සංඛ්‍යා රේඛාවක් මත සංඛ්‍යා ලකුණු කිරීම.
සංඛ්‍යා රේඛාවක් මත සංඛ්‍යා ලකුණු කිරීම. ලකුණු කිරීම. රොදාලියාගමු. සංඛ්‍යා රේඛාවක් මත සංඛ්‍යා ලකුණු කිරීම. සංඛ්‍යා රේඛාවක් මත සංඛ්‍යා ලකුණු කිරීම. කියන්න සර්. රොදාලියාගමු. පහත දී ඇති එක් එක් සංඛ්‍යා කාණ්ඩය. පහත දී ඇති එක් එක් සංඛ්‍යා කාණ්ඩය. පහත දී ඇති එක් එක් සංඛ්‍යා කාණ්ඩය සංඛ්‍යා කාණ්ඩය එක් සංඛ්‍යා කාණ්ඩය සංඛ්‍යා රේඛා මත ලකුණු කරන්න. එක් එක් සංඛ්‍යා කාණ්ඩය සංඛ්‍යා රේඛා මත ලකුණු කරන්න. සංඛ්‍යා රේඛා මත ලකුණු කරන්න. සංඛ්‍යා රේඛා මත ලකුණු කරන්න. පළවෙනි එක වටිනවා. ඒකත් බඳින්නත් ඕනද සර්? ඔව් සංඛ්‍යා රේඛා අඳින්න ඕනේ. දෙක හතර හත. මට කියන්නකෝ මේ මේ තියෙන මේ ධන සංඛ්‍යාවද ඍණ සංඛ්‍යාවද? මෙහෙම අපි දිශාව දාන්නේ නැතුව දානවා නම් ඒක මොනවද? ධන සංඛ්‍යාව. එව්වා ධන සංඛ්‍යාව වෙනවා. එතකොට මොකද කරන්න ඕනේ? සංඛ්‍යා රේඛාවක් ඇඳගෙන. සර් අපි තනියම ප්‍රොසෙස් කරන්න. ඔව් පළවෙනි කියලා දෙන්නම්. සංඛ්‍යා රේඛාවක් ඇඳගන්න. මේකේ නම් ධන පැත්ත විතරක් තිබ්බම ඇතිනේ. සර් දෙකම අඳින්න සර්. කමන්න දෙකම ඇඳලා ගැටලුවන්න. හතර පහ අය අත අට. මේ දෙකයි හතරයි හතයි කියන සංඛ්‍යා ටික අපි ලකුණු කරන්න ඕනේ සංඛ්‍යා රේඛාව මත. එතකොට කෝ දෙක කොයි දෙකින් මෙන්න මෙතන සංඛ්‍යා රේඛාව මත ඔය දෙක ලකුණු කරද්දී අහගන්න හොඳට. සංඛ්‍යා රේඛාව මත සංඛ්‍යා ලකුණු කරද්දී මතක තියාගන්න. දැන් සංඛ්‍යා රේඛාව මෙහෙම තියෙනවා නම් දෙක මෙහෙම නම් තියෙන්නේ. හරිද? මෙයාව ගිහිල්ලා මෙන්න මෙහෙම ලකුණු කරන්න බෑ. එන්න මෙහෙම. ඔහොම ලකුණු කරලා ආවොත් මොකද වෙන්නේ? වැරදි. හරිද? ඕක මෙහෙම ලකුණු කරන්නත් බෑ. ඒත් වැරදි. මෙහෙමත් බෑ. උඩින් දාන්නත් බෑ ඔහොම. ඒත් වැරදි. කොහොමද ලකුණු වෙන්න ඕනේ? නූලකට පබලුවක් ඇල්ලුවාසේ. හරියටම මෙහෙම මැදින් ලකුණු වෙන්න ඕනේ. මෙහෙම ලකුණු කරලා නිකන් රවුම නිකන් ඔහොම තියන්නත් බෑ. හරිද? මෙහෙම නිකන් ඔහොම රවුමක් ගාලා ඔහොම තියන්න බෑ. පාට වෙන්න ඕනේ. හොඳට පාට කරන්න ඕනේ. මේක කොහොමද නූලකට පබලුවක් ඇල්ලුවාසේ කියලා තමයි අපි කියන්නේ. නූලකට පබලුවක් අල්ලපුවම කොහොමද තියෙන්නේ? මේ මේ පැත්තකට ගිහිලා තියනවද? නෑනේ. සර් දනරින දෙකම ඕනේ. දනරින දෙකම පළවෙනි එකට ඇඳීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒකේ ධන පැත්ත විතරක් ඇඳගත්තා නම් ඇති. ඔව් ඔව්. ඍණ සංඛ්‍යාවත් ලකුණු කරන්න තියෙනවා නම් ඔයා ඍණ ඒවත් ඇඳගන්න. මේකේ ඍණ සංඛ්‍යාව ලකුණු කරන්න නැහැනේ. ඒ නිසා අපිට ගැටලුවක් නැහැ. ඍණ සංඛ්‍යාව මේ ඍණ පැත්ත ඕනේ නැහැ. ඒකට කියනකො මේකේ අපි ලකුණු කරද්දී ලකුණු කරන්න ඕන හරියටම රේඛාව මැදින් නූලකට පබලුවක් ඇල්ලුවාසේ ලකුණු වෙන්න ඕනේ. මෙහෙම. ඒක පෑනෙන් ලකුණු කරන්න බෑ. මේ රූප සටහන් මතර පෑනක් ගේන්නවත් එපා. රූප සටහන් මතර පෑනක් ලං කරන්නවත් එපා.
භාවිතා කරන්න එපා රූප සටහන් පෑනෙන් අඳින්න හුරු වෙන්න එපා. ඒක කියනකො මෙයා දෙක කොහෙද ඉන්නේ? දෙක ඉන්නේ මෙන්න මෙතනනේ. හරියට මැදින් මෙහෙම ලකුණු වෙන්න ඕනේ. හතර කොහෙද ඉන්නේ? හතර ඉන්නේ මෙන්න මෙතන. එහෙනම් හත ඔයාලා ලකුණු කරගන්න කොහෙද ඉන්නේ කියලා. ඊට පස්සේ මෙන්න මේ ටික සංඛ්‍යා රේඛාව මත ලකුණු කරලා පෙන්වන්න. 3යි 5යි 6යි. තුන්වෙනි එක 4යි 3යි 2යි 5යි 4යි 1යි 2යි 3යි වැඩික බලන්න ලකුණු කරලා පෙන්න. කියන්න ලබවාල මොකද කියන මේ රතු පාටටද කැමති නැත්තම් වෙන පාටකටද කැමති කොහොමද මේ පාටටද? තාම කරේ නෑ සර්. හරි හරි. රතු පාට නැත්තම් මේ පාටද? රතු පාට නැත්තම් කහ පාට හොද? මේක කොළ පාට වගේ එකක් තියෙනවා. රතු පාට. රතු පාට. මේකද? මේකට නේද? රතු. නිල්. මේ මේකද? නෑ රතු. මේක තැඹිලි පාට වගේ නේද? තම් පාට වගේ. මේක රෝස පාට වගේ. රෙඩ්. රතු පාට. මේ පාට හොඳයි සර්. රතු පාට හොඳයි. නැතුව කියන්නේ බ්ලූ. වෙන කවුද අපි වැඩිම වැඩිම මනාව එකම රතු පාට. රතු පාට. ඔව් රතු පාට වෙන කැමති කවුද? එකලස්. මේ පාට හොඳයි. වැඩි කරන්න පුළුවන්. ආ දෙන්නේ කැමති බ්ලූ. නිල් පාට. ඉන්න රෙඩ්ඩ තුන් දෙනෙක් ඉන්නවා සර්.
அப்படிமே பாட மாறுவேன்னா தான் அப்போ தோறனாக்காவே ரெட் ரெட் எம்மா தோறனாக்காவே பாட மாறுவேன்னா தானே இத கூட நான் தோறனாக்காவே இதா காலேட் வந்தாய் நீ ரத்து ஹொந்தாய் ரத்து எலிய நீங்க தமிழி பாட நீல் ஆ நீல் பாட வந்தாய் சார் நீல் பாட வந்தாய் நீல் பாட வந்தாய் ஹவு சார் நீல் பாட வந்தாய் දැන් නිල් සහ රතු අතර ඔන්න දෝලණය වෙනවා නිල් රතුද දැන් මම ඇඳන් ඉන්නේ නිල් පාටනේ ඒ නිසා අපි රතු පාට දාමු වෙන පාට ඔව් සර් රතු වන් මේ මොන මේක හොඳයි නේ මේ පාට කොහෙද මොකක්ද මේ මං අලුතෙන් හදාගත්ත මගේ ස්ටුඩියෝ සෙටප් එක මං කිව්වනේ එදත් පිළිල කරගත්ත කියලා පොඩ්ඩක් ඉත ඉස්සරහින් වීඩියෝ එක ඈ වීඩියෝස් රෙකෝඩ් කරන්න එතන ඉස්සරහ තියෙනවා ගේනවා මේ මොකක්ද අහගන්නකෝ ඔයාලට අහගන්න 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 පොඩ්ඩක් අහගන්න දැන් කියන්න ඔයාලට පොඩි අවස්ථාවක් ලබා දෙන්න යන්නේ හරිද පොඩි ඔපචුනිටි එකක් මොකද්ද දැන් මම ඕපන් කරනවා ෂාන් ඇකඩමි කියලා පොඩි ඇකඩමියක් එකක් හරිද ඒකේ හැම විෂයකටම අදාළ කට්ටිය අදාළ ගුරුවරු ගෙන්නලා ඒ විෂයන් වලට හැම ගුරුවරටම බාර දෙන්න හදන්නේ හොඳ ගුරුවරු ටිකක් ගෙන්නලා ඒකට විෂන් වලට බාර දෙන්න හදන්න. එතකොට ඒකේ මේ අපි ඔව් නයිස් බෑග්ග්‍රවුන්ඩ් තෑන්ක් යූ. මොනවද අහගන්නකෝ. එතකොට ඒකෙදී මගේ ඇකඩමිය හරහා ඔයාලට ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. සර් මට එන්නේ නැහැ. එතකොට ඒකේ ආරම්භයක් විදියට ඔයාලට IT කෝස් එකක් නොමිලේ ලබා දෙන්නත් මම කල්පනා කරනවා හරිද මාත් එක්කම ටෙලිකොම් එකේ හිටපු සර් කෙනෙක් එයාව ඔයාලට යොමු කරන IT කෝස් එකක් ධර්මං නිතරම කියන්නේ මේ අපි ටෙක්නොලොජිත් එක්ක අප්ඩේට් වෙන්න ඕනයි කියලා හරි ඒ නිසා මේ අපි කොහොමද සාමාන්‍යයෙන් කම්පියුටර් එකක් එක වැඩ කරන්නේ ෆෝන් එකක් එක වැඩ කරන්නේ කම්පියුටර් එකේ තියෙන පාර්ට්ස් මොනවද ඔයාලා මොකද්ද ඔයාලා සාමාන්‍ය දන්නවද කම්පියුටරේ තියෙන පාර්ට්ස් එහෙම ගලවලා හයි කරන්න පුළුවන්ද කම්පියුටරේ ගලවලා හයි කරන්න බෑ සර් මවුස් කීබෝඩ් CPU UPS ඒව දන්නවා ඒක විතරයි ඒක ඇතුලේ තියෙනව දන්නේ නැහැ නේද CPU එක ඇතුලේ තියෙනව UPS කේබල් කේබල් එකයි බැටරියයි විතරයි තව සෑහෙන දේවල් ගොඩක් තියෙනවා ඒක ඇතුලේ නේද එතකොට මේ දේවල් ඉගෙන ගන්න ඕනේ ඔව් ඔයාලා අප්ඩේට් වෙන්න ඕනේ මේ දේවල් එක්ක හරිද ඒ නිසා තමයි ගොඩක්ම මේ මම එයාට කිව්වේ ඔයාලට මේ කරන්නයි කියලා ෆ්‍රී කෝස් එකක් විදියට හරිද ඒක ඔයාලා හැමෝම ජොයින් වෙන්න මම හැමෝම ජොයින් වෙන්න ඔයාලට ඒකේ ප්‍රතිඵල ලබා ගන්න මම කියන්නම් ගෲප් එකේ ඔයාලට තව වැඩිදුර විස්තර කියන්නම් කවද්ද තියෙන්නේ කොහොමද ජොයින් වෙන්නේ ඔය දේවල් ටික මගේ පන්ති ඉන්න දරුවන්ට අනිවාර්යයෙන් මේක ෆ්‍රී හරි ඔයාලට නොමිලේ ලබා දෙන්නේ එක ඒ නිසා ඔයාලා ඒකට සම්බන්ධ වෙන්න මම ඉදිරියට කියන්නම් බොහෝ දුරට ලබන සතියේ නෙමෙයි ඊළඟ සතියේ වගේ සර්
පටන් ගන්න පුළුවන් වෙයි. ඔව් කියන්න. සර් මම මේ මියුට් මොකද? කටුණා. ඔව්. ඔව් ලියුණා. ඉතින් ප්‍රශ්නයක් තියෙනවා. චුට්ටක් කියන්න පුළුවන්. ඔව් එහෙම මුකුත් ලොකු දෙයක් කිව්ව නෑ. ඉතින් අපි අර කෝස් එක ගැන කිව්වේ. ID කෝස් එක ඔයාලට ලබා දෙන්න තීරණය කරා අපේ ෂාන් ඇකඩමි එකෙන්. මගේ ඇකඩමි. එතකොට ඔයාලා ඒකට ජොයින් වෙන්න. හරිද? මගේ පන්ති ඉන්න දරුවන්ට ඒක ෆ්‍රී ලබා දෙන්න ෆ්‍රී තමයි ඒකට ඔයාලට ජොයින් වෙන්න වෙන්නේ. කිසිදු මුදලක් අය කරන්නේ නැහැ. හරි? තව තව ඉස්සරහට තව තව දේවල් තව ෆ්‍රී හම්බෙයි. ඒ වර්ත ලෑස්ති වෙලා ඉමු. ෆ්‍රී. හරි? හා. ඒක මොනවද කරන්නේ? ගොඩක්ම දැන් මම නම් යෝජනා කරේ සර්ට ඔයාලට හાર્ඩ්වෙයාර් පැත්ත මේ දෙන්නයි කියලා. ඔයාලා දන්නවද හાર્ඩ්වෙයාර් සහ සොෆ්ට්වෙයාර් කියලා කියන්නේ මොනවද කියලා? ඔව් සර්. දෘඩාංග හાર્ඩ්වෙයාර් දෘඩාංග මෘදුකාංග කියලා කියන්නේ හાર્ඩ්වෙයාර් කියන්නේ හાર્ඩ්වෙයාර් අපි නැල්ලිය හැකි දේවල්. අතින් අල්ලන්න පුළුවන් දේවල්. එතකොට සොෆ්ට්වෙයාර් කියන්නේ අතින් නැල්ලිය නැහැ දේවල්. අතින් අල්ලන්න බැරි දේවල්. මොනවද නිකන් භූතයෝ පෙරේතෝ ඒවද? එතකොට මේක ඇතුලේ තියෙන්නේ මොනවද මේක ඇතුලේ වෙන්නේ මොනවද ওই දේවල් ටික දැනගෙන ඉන්න ඕනේ. හරිද? ප්‍රධාන වශයෙන්ම ඔක ඇතුලේ කැලිබල් ටික දැනගෙන ඉන්න ඕනේ. ඕක ඇතුලේ කැලිබල් ටික දන්නවයි කියලා කියන්නේ ඊට පස්සේ සොෆ්ට්වෙයාර් ටික දැනගන්න පුළුවන්. රන් වෙන දේවල් ටික දැනගන්න පුළුවන්. ඒක නිකන් හරියට අපි වගේ. මේ අපි අපේ සාමාන්‍ය මිනිස්සු ඉන්නේ. අපි මේ අතපය තියෙන්නේ. ඒකෝ තමයි මොනවද අපේ අතපය හදවත වපු වඩුව නම් මොනවා ওই වගේ දේවල් තමයි හાર્ඩ්වෙයාර්. සොෆ්ට්වෙයාර් එක මොකද්ද අපේ? ඉවරයි. අපේ සොෆ්ට්වෙයාර් එක මොකද්ද? සාකරණ ඒවා. නෑ. හිත. හිත. මනස. මනස. නේද? එතකොට මනසෙන් තමයි මේ අපේ හැම දෙයක්ම මේ රන් වෙන්නේ. අපි අතපය ආරම්භ කරන ওই දේවල් රන් වෙන්නේ මනසෙන්. හරිද? එතකොට මනස ඕනේ අපිට මේ අතපය වැඩ කරගන්න. නිකන් හරියන්නේ නෑ. ඔය වගේ දේවල් ටිකක් තියෙනවා ඉතින්. මේ ඒව වැඩිදුර ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඒවට සම්බන්ධ වෙන්න. හරි. ඔයාලට සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන්නේ මගේ කට්ටියට අපේ ඇකඩමියෙන්. තව තව දේවල් තියෙනවා. ඒවා තව තව ඉස්සරහට කියන්න. හොඳ හොඳ දේවල් එළියොන යාමට වගේ. හරිද? මේක ඉවරද? බලමු. සර්. ඔව්. සර් ඔක ලයිට් එක සර් නිල් පාට දාන්න බැරිද සර්? නිල් පාට ලස්සනයි කෙලිය. නිල් පාට හොඳයි කියන්නේ. ආ හොඳ කියන්නේ කියලා කියන්නේ. ඉවරයි සර්. හරි බලමු. බලමු. එවනිය. දෙවෙනි එක ඉවරයි නේද? බලමුද? බලමුද? බලමු සර්. හරි. බලමු සර්. 3යි 5යි 6යි ලකුණු කරන්න තියෙන සංඛ්‍යා රේඛාව මත අපි මෙහෙම සංඛ්‍යා රේඛාව ගහගත්තොත් මොනයි පහයි හය අපිට මේ බින්දු වෙන ගහවත් නැති වගේ නේ බින්දුව 1 2 3 4 5 6 7 8 9 10 ඔය වගේ. ඒතර අපිට මුලින්ම තියෙන ලකුණු කරන්න කාවද 3. 3 කොහෙන්ද ලකුණු කරන්න අපි? මැද්දෙන්. මැද්දෙන් කියන්නේ 3ට උඩින් හරියට ලකුණු වෙනවනේ මේ විදිහට.
ලකුණු වෙන්න ඕනේ. මෙයාම මම කිව්වා මේ තුන ලකුණු කරන්න ඕනේ මෙහෙම හරියට මැද්දේ. අර නූලකට පබලුවක් ඇල්ලුවාසේ ඔක මතක තියාගන්න. නූලකට පබලුවක් ඇල්ලුවාසේ තමයි ලකුණු වෙන්න ඕනේ. මෙයා තුන. ඊළඟට පහ. පහකෝ. පහ මෙතන. මෙතන මේ විදිහට ලකුණු වෙන්න ඕනේ. හය. හය මෙතන. හරි. මේක හරිද? හරි සර්. හොඳයි. මේ වල දන්නු වෙන මේ සර් බෝලේ පාට කරන්න ඕනේද? අනිවාර්යයෙන්ම බෝලේ පාට කරන්න ඕනේ. බෝලේ පාට කරන්න නැතු තියන්න බෑ. බෝලේ පාට කරන්න නැහැයි කියලා කියන්නේ ඒකේ එන්නේ වෙනම අයිඩියා එකක්. මේක ඔයාලට ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන්. තව ටිකක් ලොකු වුණා. අයියේ බෝලේ පාට කරන්න නම් දැන් කියලා. වල දන්නු මේ ඊතලේ තේරුම මොකද්ද? මොකද මේ ඊතලයක් දාන්න? ඍණයක බිඳුව 1 2 3 4 5 6 7 8 ඍණ හතරකෝ ඍණ හතර මෙන්න මෙතන ළඟට ධන 3 ධන 3 3 ඒ කියන්නේ මෙයා ධන 3 ධන 3 කොහෙද ඉන්නේ මෙතනද නෑ එයා මොකද්ද රොන් සයි ඍණ 3 එයා ඍණ 3 එයා ඍණ 3 අපිට ඕනේ ඍණ 3 නෙමෙයි අපිට ඕනේ නිකන් 3යි කියලා කියන්නේ එයා ඇවිල්ලා ධන 3 ධන 3 මෙන්න මෙතන ඉන්නේ 3 3 plus 3 ඍණ 2 minus 2 මේ 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 ධන කියලා කියන්නේ plus ඍණ කියලා කියන්නේ minus කියලා අපි කියන්නේ හරිද ඍණ දෙක මෙන්න මෙතන ධන පහ කොහෙද ඉන්නේ මෙතන ධන පහ එන ඒ ඍණ පහ ආය ඍණ පහ අනිත් පැත්තේ ඉන්න ධන පහ මෙන්න මෙතන හරි දාගන්න මෙයාවත් දෙපැත්තට ඇති කරන් යනවා අපි ඍණ පහෙන්ම ගමු හතර ඍණ තුන ඍණ දෙක ඍණ එක බිංදුව දෙක තුන හතර පහ හය හත ඇති මුලින්ම ඉන්න ධන හතර කොහෙද ඉන්නේ මෙතනද මෙතනද ධන හතර නෑ නෑ ඔව් ඔව් මෙතන තමයි ධන හතර මෙතන ඊළඟට ඍණ එක මෙතනද ඔව් ඔව් මෙතන තමයි ඍණ එක ඊළඟට දෙක ධන දෙක මෙතනද ඔව් ඔව් නෑ එහෙනම් නෑ එහෙනම් නෑ සර් ධන දෙක කොහෙද අනිත් පැත්තේ මෙන්න මෙතන ඊළඟ ඉන්න ඍණ තුන මෙතන නේද මෙතන ඔව් නෑ සර් ඔව් ඔව් පවුනේ මෙතනද නෑ මෙතන නෙවෙයි සයි මෙතන නෙමේ මේ ඉන්නේ කවුද ධන තුන අපිට ඕනේ කවද ඍණ තුන අපිට ඕනේ කවද ඍණ තුන ඔක්කොම හරිද ඍණ තුන කවද ඔක්කොම හරි ඔව් සර් හරි හොඳයි ඊළඟට ඊළඟට තියෙනවා අපිට නිකිල සංසන්දනය කරන්න ලියා ගන්න අනුමාතෘකාව නිකිල සංසන්දනය නිකිල සංසන්දනය නිකිල සංසන්දනය සංසන්දනය සංසන්දනය
කියල සංසන්දනය කිරීම. හරි. සංසන්දනය? සංසන්දනය කිරීමක් කොරන්න නිකන් සංසන්දනයේදී. අපි මුහරි සසඳනවා කියලා කියන්නේ මොකද සංසන්දනය කරනවා කියලා කියන්නේ? සංසන්දනය කරනවා සසඳනවා. මොකද අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මොකක් හරි දෙකක් සංසන්දනය කරනවා. ඔව් ඉතින් සංසන්දනය කරලා ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඈ? ඒක නැති මේක තියෙන. ඒකේ තියෙන මේක නැති. හා හා. ඔව් එහෙනම් හරි. ඒක පිළිගන්න පුළුවන්. වෙන? එකකට එකක් ගැළපීම එකකට එකක් ගැළපීම හරි ඒ වුණාට මේ මට දැන් මේ මෙතනදී ඕන කරන අවශ්‍ය කරන උත්තරය ආවේ නැහැ තාම. ඊකර දෙකක් සංසන්දනය යාලත්තේ සහ අන්න අපි සදිස සංඛ්‍යා සංසන්දනය කරලා බලන්නේ මොකද්ද? ලොකු කෙනා කවුද පොඩි කෙනා කවුද විශාලත්වය තමයි බලන්නේ සයිස් එක. ඒ සදිස සංඛ්‍යාවේ සයිස් එක. ඔයාලා දන්නවා සදිස් සංඛ්‍යාවේ සයිස් එක කියන්නේ වටිනාකම. මේ සංඛ්‍යාවේ වටිනාකම කොයි පැත්තට යන්න යන්න යන්නද වැඩි වෙන්නේ? සංඛ්‍යා රේඛාවේදී. කොයි පැත්තට යන්න යන්නද? දකුණු පැත්තට යන්න. දකුණු පැත්තට යන්න යන්න. වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට යන්න 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 මොකද වෙන්නේ? එයාගේ වටිනාකම වැඩි වෙනවා. හරිද? කවුද? යසිරු පුතේ වා ඉන්නේ මේ ෆෑන් එකක් ළඟද? ඈ? ඔව් සර්. ෆෑන් එක ෆෝන් එක පැත්තට හරව ගන්න එපා. හරිද? එහෙ ඉඳලා අර ෆෑන් එකේ නොයිස් එක තමයි ඔය එන්නේ. සරබල 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 ආද්දයක් එනවා. ඒ ඉන්නේ ෆෑන් එකේ නොයිස් එක. ෆෑන් එක චූට්ටක් වහගන්න මේ පන්ති යද්දි. වඩ ෆෑන් එක අත්‍යවශ්‍යම නම් ඕක වාගේ පැත්තට හරව ගන්න. ෆෝන් එක පැත්තට හරව ගන්න එපා ෆෑන් එක. ඒක එන නොයිස් එකක් එනවා නේ. අනිත් පැත්තට එනවා නේද ඒක? ඒක තමයි. ඒක අඩු කර ගන්න ෆෑන් එක. හරි, ඉන්න තප්පරයක්. හරි එතකොට දැන් අපි කිව්වනේ නිකිල සසඳද්දී මේකෙ දිහා බලන්න මොකද්ද විශාලත්වයයි කුඩා බවයි ඉන්නේ නේද සයිස් එක ලොකුද පොඩිද කියලානේ කොල්ලෝ ආඩ මේ මයික් එක නම් ඕක කරගන්න වෙනවා ෆෑන් අනිත් පැත්තට හරව ගන්න. හරි අපි ඉන්නේ දිවට මම කියන කතා කරන ගහනවද? ඔව් මයිකේ කොන් කරලා ඔන් වෙන්නේ නැහැ නේ. හරි අපි ඒක බලමු පන්ති වල. මොකද වෙන්නේ කියලා. හරි. අනිත් ඇඩ ප්‍රශ්න නෑ නේද? මයිකේ ඔන් කරලා ඔන් වෙන්නේ නැති කතන්දර. නෑ සර්. එමෙ ප්‍රශ්න. එමෙ නෑ නේ. ඔක සෙටින්ග්ස් වල ප්‍රශ්න සර්. මොකක්? සෙටින්ග්ස් වල ප්‍රශ්න. සෙටින්ග්ස් වල තමයි කතාව තියෙන්නේ. හරි. දැන් මොකද්ද දැන් මේ අපි මෙතන ආවොත් කතාවට ආවොත් අපේ කතාවට ආවොත් මොකද වෙන්නේ? මොකක් හරි දෙයක් සසඳද්දී අපි නිකිල දෙකක් සසඳද්දී අපේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? එතනදී බලාපොරොත්තු මොකද්ද? මොන නිකිලද විශාලත්වය විශාලත්වයෙන් වැඩි කවුද පොඩි කියන එක බලන්න තමයි මෙතනදී අපේ වුමනාව තියෙන්නේ. හරි. එතකොට විශාල වෙනවද පොඩි වෙනවද කියන එකේදී අපි ඒක දැන් අපිට ගණිතයේදී නිකම්ම නිකන් ලියන්න බෑනේ නේද? මේ ධන දෙකට වඩා ඍණ තුන ලොකු, මේ ධන දෙකට වඩා ධන පහ ලොකුයි, එහෙම නැත්නම් ධන දෙකට වඩා ඍණ තුන පොඩි. අනම්මනම් එහෙම අපි සිංහලෙන් ලියන්නේ නැහැ. හරිද? එහෙම ලියන්න බෑ. ඒකෙදී අපි ගණිතමය සංකේත භාවිත කරන්න ඕනේ. ගණිතමය සංකේත. එතකොට අපි මේ සංසන්දනය කිරීමේදී අපි ලකුණු දෙකක් භාවිත කරනවා.
ඔයාලා දන්නවා මේ මෙන්න මේ ලකුණු මොකද්ද මේ මේ මගේ නම් ඒක Z වගේ මෙහෙම දාන්න මොකද්ද මේ තියෙන්නේ ඒ කියන්නේ සමාන කිරීම නේද ඒ කියන්නේ මේ පැත්තේ තියෙන මොකක් හරි එකක් මේ පැත්තේ තියෙන කෙනාට සමානයි කියලා ඔයාලා දන්නවා එතකොට ඔය සමාන කියන ලකුණු ඔයාලා දන්නවා මේ 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 වෙනකන් ඔයාලා ඒක දැනගෙන ඉන්නේ එතකොට මොකක් හරි එකක් විශාලයි නම් මොකක් හරි එකක් විශාලයි නම් මොකද්ද දාන්න මේ රවුමක් කන් දෙනවා එකතු කිරීම දාන රවුමක් කන් මොකක් මේ මොකද්ද දන ලකුණු නෙමෙයි දන ලකුණු නෙමෙයි මෙන්න මේක මේ පළවෙනි සංඛ්‍යාව ඊළඟ සංඛ්‍යාව මෙන්න මෙහෙම එක මෙන්න මේ වගේ එක මෙයාට අපි කියන්නේ විශාල ලකුණ කියලා වඩා විශාල වේ යා වඩා විශාල වේ එතකොට මේකේ අනිත් පැත්ත මොකද වෙන්නේ එහෙමනම් වඩා කුඩා වේ එකක් තමයි වඩා කුඩා වේ වඩා කුඩා වේ එතකොට මෙන්න මේ ලකුණු දෙක තමයි අපි භාවිතා කරන්නේ නිකිල සංසන්දනේ කිරීමේදී හරිද ඔන්න ඔය ලකුණු දෙක මතක තියාගන්න ඕනේ මෙයා කවුද විශාල ලකුණ කවුද කුඩා ලකුණ කියලා අපි නිකන් උදාහරණයක් අරන් බැලුවොත් මෙතනදිම ධන 8 සහ ඍණ 8 කවුද ලොකු කවුද පොඩි ධන 8 ලොකුයි ඍණ 8 පොඩි ධන 8 ලොකුයි ඍණ 8 පොඩි නේද එතකොට ධන 8 ලොකුයි ඍණ 8 පොඩි පළවෙනියෙන්ම තියෙන සංඛ්‍යාව ධන 8 ලොකුයි ඍණ 8 පොඩි ඍණ 8 පොඩි එතකොට පළවෙනියෙන්ම තියෙන සංඛ්‍යාව වඩා විශාල වේද වඩා කුඩා වේද දනාට වඩා විශාල වේ ඍණ 8ද දනාට වඩා කුඩා වේ. එතකොට මට කියන්නකෝ පළවෙනි ලකුණද දෙවෙනි ලකුණද? වඩා විශාල වේ. පළවෙනි ලකුණ. පළවෙනි ලකුණ භාවිතා කරන්න. ඇයියේ මේ දනාට විශාලයි. එතකොට මම තව උදාහරණයක් ගත්තොත් කැමති සදිස් සංඛ්‍යාව දෙයක් කියන්න. කැමති සදිස් සංඛ්‍යාව දෙයක් කියන්න. ධන 2යි ඍණ 6යි. ධන 2යි ඍණ 6යි. ඍණ 6යි. හා. දැන් කවුද ලොකු කවුද පොඩි? ධන 2 ලොකුයි. ධන 2 ලොකුයි. ඌ ඍණ 6 පොඩි. හරි හරි. දැන් මම මුකුත් කියන්නේ නැහැ මම අහනවා මේ මොන ලකුණද දාගන්නේ? පළවෙනි ලකුණද දෙවෙනි ලකුණද? ධන 2 වඩා විශාල වේ ඍණ 6ද ධන 2 වඩා කුඩා වේ පළවෙනි එකද දෙවෙනි එකද? පළවෙනි එක. පළවෙනි එක දාගන්න. පළවෙනි එක ඇයියේ ධන 2 වඩා විශාල වේ ඍණ 6. තව සදිස් සංඛ්‍යා දෙකක් කිව්ව. ඍණ ධන 9යි ඍණ 9. අපි ඍණ ඍණ එකක් ගමු ඍණ එකක් ගමු. ඍණ ඍණ 1යි ධන 8යි ධන 6යි. ඍණ 1යි ධන 7යි 5යි ධන 5යි. හා ඍණ 1යි ධන 5යි. දැන් කවුද ලොකු කවුද පොඩි? ධන 5 ධන 5 ලොකුයි ඍණ 5 පොඩි. ධන 5 ලොකුයි ඍණ 1 පොඩි. එතකොට අපි කිව්වා මේ පළවෙනියම තියෙන එක ගැන තමයි මුලින්ම බලන්නේ. පළවෙනියම තියෙන එක වඩා විශාල වේද වඩා කුඩා වේද? ඍණ 1 වඩා විශාල වේ ධන 5ද? ඍණ 1 වඩා කුඩා වේ ධන 5ද? මොකද්ද? ඍණ 1 වඩා කුඩා වේ. ඍණ 1 වඩා කුඩා වේ. කුඩා වේ ධන 5 වෙන්නේ. එතකොට මට කියන්නකෝ මෙයාගේ පළවෙනි ලකුණද දෙවෙනි ලකුණද? දෙවෙනි ලකුණ ඉන්න මෙහෙම මම තව එකක් කියනවා ඔයාලට මොකද්ද සර් ඍණ 9යි ධන 9යි තිබ්බොත් ඒත් ධන 9 තමයි ඍණ 9යි ධන 9යි ගත්තොත් ඍණ 9 ධන 9 ගත්තොත් මේකේ ලකුණ මොකද්ද පළවෙනි එක කියලා දෙවෙනි එක කියලා දෙවෙනි එක කියලා ඇයි දෙවෙනි එක කියලා ඔන්න ඕක දැනගෙන ඉන්න ඕනේ මේකෙදි මට මේ ඉස්සර පොඩි ප්‍රශ්නයක් තිබ්බා හරිද පොඩි කාලේ වාලේ බන් දීද්දි මට එන ප්‍රශ්න මේක පැටලෙනවා මට හරිද කවුද ලොකු එක්කෙනා කවුද පොඩි එක්කෙනා එන ප්‍රශ්නේ මට මං ඊට පස්සේ මතක තියාගත්තේදී මොකක්ද දන්නවද මේ තියෙන්නේ කිඹුල් කටක් කියලා ඉදාගත්ත හරිද
ඔන්න බලන්න මම මතක තියාගත්තද මේ තියෙන්නේ කිඹුල් කටක් දැන් මේ 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 අරලා තියෙන්නේ කිඹුල් කටක් කිඹුල නෙමෙයි මාළුවෙක් මාළුවෙක් කිඹුලගේ කට ඔහොම නෙමෙයි මාළුවෙක් කිඹුලනේ මේ මාළුවෙක් කරද මෙයාව මං හිතින් හිතාගත්ත මේ ඉන්නේ මාළුවෙක් කියලා හරිද මේ ඉන්නේ මාළුවා මේ ගිලලා තියෙන්නේ මාළුවා ගිලලා තියෙන්නේ මාළුවා මේ එළියේ ඉන්නේ ගිලින්න බැරි වෙලා හරිද මාළුවා ගිලින්න බැරි වෙන්නේ මොකෙහින්දද ලොකු වැඩි හින්දා ලොකු හින්දා මාළුවා ගිලින්න බෑ ඒ නිසා එයා එළියේ පොඩි හින්දා මාළුවා වඩාත්නේ ගිලලා හරිද ඔන්නෝම තමයි මම ওই පැත්ත මතක තියාගත්තේ මොකද වෙන්නේ ඍණ 6යි ධන 2යි ගත්තොත් මේ ලකුණ මෙහෙම අපි හිතා ගන්නවා එතකොට ඍණ 6 පොඩි ඍණ 6 පොඩි හින්දා තමයි මේ මාළුවා ගිලලා තියෙන්නේ ධන 2 ලොකුයි ධන 2 ලොකු හින්දා තමයි මාළුවා මේ ගිලින් නැති වෙලා මේ එළියේ ඉන්නේ ගිලින් බැරි වෙලා එළියේ ඉන්නේ දැන් අපි ඕක වෙනම ගානකට දාලා බලමු ධන 8යි ඍණ 7යි දැන් මෙයාගේ කවුද ලොකු කවුද පොඩි मोकद ගිල්ලලා දින්නේ දනාට ලොකු හිඳ ගිලින්න බැරිලා දින්. කොහොමද තාම මතක තියාගන්න. ඕකේ. එතකොට මේ දනාට ඇවිල්ලා ලොකුයි. එතකොට මේ ලොකු එක්කෙනා තමයි විශාල වෙන්නේ. විශාල ලකුණු මෙයා. හරිද? විශාල ලකුණු මෙයා කුඩා ලකුණ මේ අනිත් පැත්තට. ඔයාලට කියන්න මම මේ ළඟක් වෙනකම් මතක තියන් හිටියේ ඔහොම මේ මේ උගන්නන්න පටන් ගත්තට පස්සේ තමයි මම විශාල ලකුණේ කුඩා ලකුණේ කියලා හරියට මතක තියාගත්තා. හරිද? ලියාගමු තරුවක් දාලා ලියාගම් තරවදාලා නිකිල සැසඳීම සඳහා නිකිල සැසඳීම සඳහා නිකිල සැසඳීම සඳහා පහත දැක්වෙන අසමානතා ලකුණ භාවිතාවේ පහත දැක්වෙන අසමානතා ලකුණ භාවිතාවේ පහත දැක්වෙන අසමානතා ලකුණ භාවිතාවේ අසමානතා ලකුණ භාවිතාවේ සමානතා ලකුණ භාවිතාවේ සමානතා ලකුණ භාවිතාවේ එන්න මේ අසමානතා ලකුණ ලියාගන්න ලියාගෙන කොටු කරගන්න මොකද්ද සර් සර් පොඩ්ඩක්යි කියන්න බැද බැ ඉකලස සැසඳීම සඳහා පහත දැක්වෙන අසමානතා ලකුණ භාවිතාවේ පහත දැක්වෙන අසමානතා ලකුණු ලකුණ නෙමෙයි ලකුණු භාවිතාවේ ඉකලස සැසඳීම සඳහා පහත දැක්වෙන අසමානතා ලකුණු භාවිතාවේ අසමානතා ලකුණු කියන කැටින් ඉරක් අඳගන්න අසමානතා ලකුණු කියන කැටින් ඉරක් අඳගන්න හරි සර් හරි මේක තවත් තේරුම් සහිතව ලිව්වොත් මොකද වෙන්නේ මේ පළවෙනි එක කියලා කියන්නේ වඩා විශාල වේ
කියනකට මේ ඔය ලකුණ. එතකොට මුලින්ම ලියවෙන්න ඕනේ යාගේ විශාල නිකිලේ තමයි මුලින්ම ලියවෙන්න ඕනේ. විශාල නිකිලේ. එතකොට තමයි මෙන්න මේ විශාල ලකුණ දාන්නේ. විශාල නිකිලේ මේ පැත්තෙන් ලියවනම් අනිත් පැත්තේ ලියවෙන්න ඕනේ කුඩා නිකිලේ. නිකිලේ කුඩා නිකිලේ තමයි අනිත් පැත්තේ ලියන්නේ. එතකොට අපි මේ මේ දෙවෙනි ලකුණ භාවිත කරොත් මේ මම කියන්නේ කුඩා ලකුණ භාවිත කරොත් මට කියන්නේ මේ වම් පැත්තේ ලියවෙන්න ඕනේ විශාල නිකිලේද කුඩා නිකිලේද? කුඩා නිකිලේ. දකුණු පැත්තේ ලියවෙන්න ඕනේ විශාල නිකිලේ. විශාල නිකිලේ. විශාල නිකිලේ තමයි දකුණු පැත්තේ ලියවෙන්නේ. හරි. ඕකල් ලියලා කොටු කරගන්න. ඔයාලගේ ඉස්කෝලේ ගියපු කට්ටිය ඉන්නවද? ඔව් සර්. ඉන්නවා විතරද? දැන් මම ගියා. ආ වෙන? සර් පාර්තු පහල පටන් ගන්නවා කියලා. ආයි බස්න හරි බලද්දී ආයි පරක් වුණා නේද? සර් මම ගියා. ඔව් තෙනුගි කොහෙද ඉස්කෝලේ? ප්‍රෙසිඩන්ට් එකේ. ප්‍රෙසිඩන්ට් කොහෙද? කොහෙද? සංකේත දෙක දාලා ඊට හා පැත්තේ ලියලා තියෙන්නේ මොකද්ද? පැහැදිලි නෑනේ. චාලනි කිලය මේකද? ඔව් සර්. ඒ කුඩා නිකිල. මේ වෙත් කුඩා නිකිල, මේ වෙත් විශාල නිකිල. දැන් අනිත් පස්සේ බලද්දිනේ. ඔයාලට ඉන්න තව මාසයක් වැඩි. ඔව් සර් ඉවරයි. ඉවරයි සර්. හරිද? ඉහත අසමානතා ලකුණු භාවිතා කරමින් ඉහත අසමානතා ලකුණු භාවිතා කරමින් ඉහත අසමානතා ලකුණු භාවිතා කරමින් පහත දැක්වෙන නිකිල සංසන්දනය කරන්න. ඉහත අසමානතා ලකුණු භාවිතා කරමින් පහත දැක්වෙන නිකිල සංසන්දනය කරන්න. පහත දැක්වෙන නිකිල සංසන්දනය කරන්න. ඉහත අසමානතා ලකුණු භාවිතා කරමින් පහත දැක්වෙන නිකිල සංසන්දනය කරන්න. පහත දැක්වෙන නිකිල සංසන්දනය කරන්න. එක වාට තියෙනවා 3.5 3.5
ඉතින් මට කියන්නකෝ මෙයා මේ තුන වඩා විශාල වේ පහද නැත්නම් තුන වඩා කුඩා වේ පහද? තුන වඩා කුඩා වේ පහ වඩා විශාල වේ. පහ වඩා විශාලයි. එතකොට මොන ලකුණද? මොන ලකුණද? පළවෙනියෙන් ගියාවත් ලකුණද දෙවෙනි? පළවෙනි දෙවෙනි එකනේ. දෙවෙනි එක කියන්නේ කුඩා ලකුණ තමයි දාන්න ඕනේ. කුඩා ලකුණ. මේ ගිලලා තියෙන තුන තුන ගිලලා තියෙන්නේ පොඩි හින්දා. පහ ගිලින්න බැරිලා තියෙන්නේ ලොකු හින්දා. මොකද ඒක? ආ අපි මෙයාව ලියාගත්තොත් කොහොමද? මෙයාව විස්තර කරලා ලියාගත්තොත් මේ තියෙන්නේ කුඩා ලකුණ. මේ තියෙන්නේ තුන පහට වඩා වඩා කුඩා වේ. තුන පහට වඩා කුඩා වෙන නේද තියෙන්නේ? සර් ලියන්න ඕනද? ඔව් ඒක ලියා ගන්න ඕනේ. පළවෙනි එක ලියා ගන්න බලන්න. මේ මේ ටික හදන්න බලන්න. සර් ගැන වචනෙන් ලියන්න ඕනද? ඔව් වචනෙන් ලියා ගන්න. විස්තරේ කොහොමද කියලා. මේ ඔයාලගේ නම වෙනස් කරපු නැති කට්ටිය ඉන්නවා නම් Google Classroom එකේ වරණකල එක වෙනස් කරන්න. වීඩියෝ එකෙන් කරන්න බෑ. ඇයි බැරි? බැරි. හරි මොකක්ද බැරි වෙන්නේ? ඒ කියන්නේ මොකක්ද වැටෙන්නේ? මොකක්ද එන්නේ? error එක මොකක්ද? මගේ සර් නම් වෙනස් කරන්න බෑ. නම වෙනස් කරන්න කියලා කියන්නේ ඔය තියෙන්නේ Google එකේ name එක තමයි වෙනස් කරන්න ඕනේ. Google name එක. ඔයාලගේ ඔය දාගෙන තියෙන්නේ සාමාන්‍යයෙන් අපි ලොග් වෙන්නේ අම්මගේ හරි තාත්තගේ හරි අයියාගේ හරි කාගේ හරි එකකින්. එතකොට ඒක ඔයාලා වෙනස් කරන්න ඕනේ ඔයාලගේ නම විදියට. දැන් මගේ පන්තියේ අපේ ඇකඩමි කට්ටියට නම් මේ මම නම්බර් එකක් දීලා තියෙනවානේ. ඒ නම්බර් එකයි ඊළඟට නම. දැන් මේ ගොඩක් අය සේව් කරන් ඉන්නේ විදියට. Excuse me sir. ඔව්. Sir අර අන්තිම එකට රින ධන දාන්න පුළුවන් ද? ඒ කියන්නේ රින තුනට වඩා ධන තුන විශාල වේ කියලා කියන්න පුළුවන්ද? ඒක සිංහලෙන් ලියන්න. රින තුනට වඩා ධන තුන විශාල වේ කියලා සිංහලෙන් ලියන්න. හරිද? මේ මොකද්ද? අමනස් කරලා නැති කට්ටි ඉන්නෝ නම් මම දැන් අද බලලා අයින් කරලා දානවා ඈ. Google Classroom එකේ මට හොයා ගන්න බැරි. ඒ කියන්නේ අඩුම ගානේ නම දැන් විහිණිගේ නම නම් දැන් දන්නවනේ විහිණි කියලා. විනි අමරණයි කියලා දැන් දන්නවා ඒ විනි ඉන්නේ කියලා. එතකොට අනිත් අයගේ දැන් සේව් කරලා තියෙන ඒ විදිහට නම් සේව් කරගන්නයි කියලා කියලා දිනවනේ. මම මේ කතා කරන්නේ අපේ ඇකඩමි කට්ටියට, ඔන්ලයින් පන්ති කට්ටියට. මේ මොනවද ඒගොල්ලෝ ඒගොල්ලෝනේ Google Classroom එකේ ඉන්නේ. එතකොට ඒකේ ওই දෙමාපියන්ගේ නම් වලින් හරි වෙන වෙන නමකින් හරි ඉන්නවා නම් මම අයින් කරලා දානවා. කිව්වේ කියන්නේපා. සෝ ඉවරයි. හරි. බලමු. ඉවරද? ඔව් සර්. බලමු දෙන්න. හා සර්. ඔයාල කවුරුත් ඇහුවේවත් නැහැ නේ මේ ගිය සතියේ ගෙදර වැඩ දාන්නේ කොහෙටද කියලා? මොකද?
ගිය සතියේ ගෙදර වැඩ ගෙදරට කරාද? ඊයේ දින අරස ක්‍රියාකාරක නැතව ගෙදරට ගියාම මොකද දුන්නේ නැද්ද? රස ඒවා. ඒවා සර් කරා. ඔව් සර්. අනිතයන් අහන්න. විෂය ගෑ ගන්න මේ අනිතයන්. පමිද? क्लास पोटे मम आटे अन्न हमुने ඒ හම්බෙච්ච පොත්තුන මම බලලා ගිහින් දුන්නා. වෙන කවුරුත් නැහැ නේද? සර් මාත් තාත්තගේ නමින් දින්නේ. ඔව්, ආ ඉන්නේ නලින් පෙරේරා කියලා. මට කෝල් එකක් දීලා අහනවා කියලා ඒ අක්කා කිව්වා. එහෙමද? මම එයාගෙන් පොඩ්ඩක් අහලා බලන්න. මේ वाला मम की पोते अंगारूवादे එදාට කලින් බලන්න ක්ලාස් එක ඇරලා තියෙන වෙලාව බලලා යන්න. හරිද? හැමදෙස්සෙම ඒක කරන්නේ. එදාට කලින් ඇරලා තියෙන වෙලාව බලලා ගිල දෙන්න පුළුවන් නේද? මං ඊටසේ බලලා දෙන්නම් එතනට. අනිත් අය අනිත් උදවිය අපේ ඔන්ලයින් එකේ උදවිය කො නිකන් ඇවිවත් නැහැ නේ කොහෙටද ගෙදර වැඩ දාන්නේවත් කියලා අප්ලෝඩ් කරන්නවත් කියලා. ඒ තරම් කරලම නැහැ. එතලන් ගෙදර වැඩ කරලා නැහැ. චෝ क्रियाकारकमारे මේ මනින්න කියලා. ඒ ටික කරලා දාන්න ඕන අනිවාර්යෙන්. ඊට පස්සේ gedara වැඩ ටික. දැන් ගිය සතියේ දීපු gedara වැඩ වලට මම මේ ටැබ් එකක් ඕපන් කරලා නැහැ. gedara වලට අප්ලෝඩ් කරන්න තන. නිකන්ම මතක්වත් කරන්නේ නැහැ කවුරු. චෝක්. මේ ඒ ටැබ් එකයි අද gedara වැඩ ටැබ් එකයි මම දෙකක් ඕපන් කරන්නම්. එතනට ගිය සතියේ gedara වැඩ සහ අද දින gedara වැඩ ටික දාන්න. හරි. දැන් අද තියන්නේ සදිස් සංඛ්‍යා පාඩම සදිස් සංඛ්‍යා වලට වෙනම ටැබ් එකක් මම ඕපන් කරන්නම් එතනට දාන්න සර් ඔව් සත්‍ය සංඛ්‍යා කියන්නේ සත්‍ය රේඛාව කියලා දෙන එකද සදිස් සංඛ්‍යා කියන්නේ සංඛ්‍යා රේඛාව කියලා දෙන එකද ඔව් සර් එහෙම ටියුට් එකේ තිබ්බට සර් සදිස් සංඛ්‍යා රේඛාව කියලා තියෙන सर मटे गिये मैं साथी है गिये साथी है पेपर क्लास से कुछ संबंध है वैन ने बेरी हूँ ना सर गिये साथी है पेपर क्लास से के रिकॉर्डिंग ने का मामा एक ना सर पेपर पांती है का क्यों पेपर पांती है का सर पेपर पांती है मामा का ईमेल एड्रेस से कट गया लग गया कौन फोन के पासवर्ड कहाँ ना फोन के पासवर्ड का मैं फोन के तात के तात के वो तात
කියන මතක නැහැ කියලා. සර් ෆෝන් එකේ පාස්වර්ඩ් එක බලන්න විදිහක් නැද්ද? ඒකනම් මම දන්නේ නැහැ. ඒක ෆෝන් එකේ පාස්වර්ඩ් එක නෙමෙයි නේද ඔය ඉල්ලන්නේ Google එකේ පාස්වර්ඩ් එකනේ. නේද? මෙහෙම කරන්න. දන්නේ නැහැ සර් පාස්වර්ඩ් එකක් ඉල්ලනවා ඊමේල් එක ඊමේල් ඇඩ්‍රස් එක ඇහුවට පස්සේ. ඊමේල් ඇඩ්‍රස් එක ඇහුවට පස්සේ පාස්වර්ඩ් එක ඉල්ලන්න ඕයි ඊමේල් එකේ පාස්වර්ඩ් එක ඉල්ලන්නේ. එතන පල්ලෙහා තියෙනවා forgot password කියලා එකක්. හරිද? එන්න ඒක දීලා බලන්න. ඒක දීලා ඉස්සරහට ගිහිල්ලා බලන්නකො මොකක් හරි ගැටලුවක් තිබ්බොත් මට කෝල් එකක් දෙන්න. කෝල් එක දීලා ගන්න. Thank you sir. සර් සතියේ කරපු වැඩ විශ්වකර ගිහින් දෙන්න ඕනද? ඔව්. ඒ ගිය සතියේ කරපු වැඩ විතරක් නෙමෙයි ගිය සතියේට වෙනකන් කරපු ටික මම මේ කියන්නේ. අපි එදාර පොත් ගත්තානේ දවසක්. පොත් අරගෙන මම ගිහිල්ලා දුන්නනේ එදා ඉඳන් මම ඔයාලට කිව්වනේ ගෙදර වැඩ හැමදාම දෙන්න එපා දවස් කීපයකට සැරයක් අපි එකතු කරලා බලමු කියලා. එතකොට ඒ දවස් කීපයකට සැරයක් එකතු කරලා බලන දවස තමයි දැන් මේ ඔන්න කිව්වේ. හරි. ඔව්. එතකොට කාලේ පාඩමේ ඔක්කොම ඉවර කරලාගෙන දුන්නාම හරිනේ. ඊට කලින් පාඩම මොකද්ද බැලුවේ අපි? ඔව් නේ. හරි. එහෙම තමයි. ඔය නම් කැමත කණිත කවුද? ඒ ටික බැලුවා නේද? संख्यारेखावेनि पाड़मे पलवनी गाई ඔව් මේ පොත් ගෙනල්ලා දෙන්න ඕනේ කොහෙදද කවුද හැවේ දිහෙන් ආ දිහෙන් වා ඉන්නේ ඔන්ලයින් එකේ නේ කියන්නේ ඔවා ගෙලිම ඔන්ලයින් එකට ජොයින් උනේ නේද ඔව් සර් ඔයා පොත ගිහින් දෙන්න ඕනේ නැහැ ඔයා කරන්න ඕනේ ඔයා පොතේ වැඩ ටික කරලා ෆොටෝ එකක් ගාලා අප්ලෝඩ් කරන්න ඕනේ Google Classroom එකට ඔයිට කලින් වැඩ අප්ලෝඩ් කරේ නැද්ද එක පාරක් කර නෑ සර් ඔයා Google Classroom එකට ජොයින් වෙලා නේද ඉන්නේ නෝ සර් හරි එතකොට ඔයා ඒකට අප්ලෝඩ් කරන්න ඕනේ හරි ගෙදරට ටික ඔයා ඒකට අප්ලෝඩ් කරන්න අපි අර මගේ ගෙවල් තියෙන දියුල පිටි එතකොට මම ක්ලාස් එකේ මගේ ක්ලාස්ස් තියෙන දියුල පිටි එතකොට ඒ ක්ලාස් එකේ ඉන්න අයගේ තමයි පොත් අර ගෙන්නලා බලන්න වෙන්නේ ඔයාලා දුරනේ ඉන්නේ නුවරින කට්ටිය මොකද කොහොමද නුවර ගිහලා පොත් බලන්න ගාල්ලින කට්ටිය මොකද බලන්න බැ ඒ නිසා අපි ඒක තමයි Google Classroom එක පාවිච්චි කරන්නේ හරි එතකොට මට මේකෙදි කරලා ඕනේ ගෙදර වැඩ විදියට පළවෙනි ගාණ ඉඳන් තුන්වෙනි ගාණට වෙනකම් කියා ගන්න ඕනේ නෑ හතර 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 වෙනකන් හදන්න පුළුවන්. ඒක ඉනන් හතර වෙනකන්. හරි. ඒක ඉනන් හතර වෙනකන් පොඩ්ඩයි දින්නේ. ඔය ටික හදමු. එතකොට මං දැන් දුන්න ගෙදර වැඩත් කරලම මන්ද විශ්වකර ගිහින් පොත දෙන්න ඕනේ. ඔව්. දැන් දුන්න ගෙදර වැඩ ටිකත් කරලම දෙන්න. එතකොට ඒ ටිකත් බලලා දෙන්න පුළුවන් මට. හරි. संख्या අදී සංඛ්‍යා පාඩම හරි එතකොට අපි දැන් ඉන්නේ 2:11 අපි සතියක් කාමරක් ඉස්සරහින් ඉන්නේ හරි හොඳ වේගකින් යනවා අපිට සෑහෙන ප්‍රමාණයක් පේපර්ස් කතා කරන්න පුළුවන් මේ විදිහට අපි වේලාසන තීරටි ඉවර කරගත්තොත් හරි පේපර් ක්ලාස් එකට ජොයින් වුණේ නැති අය එදා පේපර් එක ලියන්න කරුණාකරලා ඉල්ලගෙන ක්ලාස් රූම් එකෙන් අරගෙන
එක ලියන්න එක ලියලා දාන්න ඒකේ වැඩ ටික බලමු ඒකේ රෙකෝඩින් එක මම දෙන්නම් හම්බෙච්ච නැති අයට ඒක මම අප්ලෝඩ් කරා උදේ ඒකේ ලින්ක් එක දාන්න බැරුව ගියා හරි දැන් මේ අද රෙකෝඩින් එකත් මම දාන්නම් හැබැයි මතක තියාගන්න අද රෙකෝඩින් එක දෙන්නේ හැමෝටම දෙන්නේ නැහැ අද රෙකෝඩින් එක හරිද පන්තියට එන අයට විතරයි දෙන්නේ මොකද දැන් මම අද හෙට අද හෝ හෙට මම ගෲප් එක සුද්ධ කරනවා ඒ කියන්නේ ක්ලාස් එකට එන්නේ නැති අයව අයින් කරලා දාලා මේ ක්ලාස් එකට එන කට්ටිය විතරක් එතන තියාගන්න හරිද ගෲප් එක සහ Google Classroom එක නැත්තම් හැමෝම ඒක ඉන්නෝ එන අයත් ඉන්නෝ එන්නේ නැති අයත් ඉන්නෝ මේ හරි මේ එතකොට ඒ දේවල් එහෙම වෙනවා ඔයාලගේ පන්ති ෆීස් ගෙවපු කට්ටියගේ ඊමේල් එක අද හම්බෙයි අද දානවා අදරයට ඔන්ලයින් එකේ ගෙවපු අයට අනික් කට්ටිය කරුණා කරලා ගෙවන්න ඒක ගෙවන්න අපහසු දාවක් තියෙනවා නම් අනිවාර්යෙන්ම මාව දැනුවත් කරන්න කිසිම ගැටලුවක් නැහැ හරි වෙන මොනවද ඊමේල් මොකුත් නැහැ එහෙනම් උසර්ණ අපි ළඟ දවසම Sir, my sir, thank you, sir. Good night, sir. Good night, sir. Good night. Good night, sir. Thank you, sir. Thank you, sir. I made it to Sakacha. What are you going to do? I'm going to go to Sakacha. I'm Good night.